समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तु उत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स। වැඩම කොට වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි දසසිල් මෑණියන් වහන්සේලා ප්‍රධානව සද්ධර්ම ශ්‍රවණේ කරන්න සූදානම් වෙන අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ පින්වත් පිරිස ඇතුළු කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසන ප්‍රාර්ථනා කරන බෝධීන් අමා මහ නිවනින් සැනසීමේ බලාපොරොත්තුවත් ඇතුවයි මේ
ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. මෙවන් උතුම් බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයා කොයි ආකාරයෙන් ධර්මයේ ශ්‍රවණය කළ යුතුද කියන කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ අනීවරණ ආදී සූත්‍රවල විශේෂයෙන් දේශනා කොට වදාළා. බණ අහන හැම කෙනෙක් ළඟම මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි විය යුතුයි කියන කාරණාවයි දේශනා කළේ. ඒ බලාපොරොත්තුව තමයි පින්නතුනි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා, මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා දේශනා කොට වදාළා. ඒ උතුම් ප්‍රාර්ථනාව හිතේ තියාගෙන ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට දායකත්වයේ දරණ සත්පුරුෂ පින්වත් පිරිස සිහිපත් කරන්න යෙදුණා අපේ භාග්‍යතුන් වහන්සේගේ සංකස්සපුර ගමන තෞතිසාවේ වස් සමාදන් වෙලා ඉඳලා වස් පවාරණය කරලා සංකස්සපුරේට වැඩම කරපු අසිරිය පැහැදිලි කරමින් ධර්ම දේශනාවක් සිදු කරනවා නම් බොහොම කැමැති බව, බොහෝ දිනාගේ හිතසුව පිණිස ශ්‍රද්ධා සිත දියුණු කර ගැනීම පිණිස බුද්ධ ආශ්චර්ය තව තවත් දැන ගැනීම පිණිස ඒ කාරණාව පැහැදිලි කරමින් මේ ධර්ම දේශනාව සිදු කරන්න කල්පනා කළා. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ හත්වෙනි වස් කාලයේ තමයි තෞතිසාවේ වස් වසන්න යෙදුනේ. තෞතිසාවට වැඩම කළෙත් ගණ්ඩබ්බ රුක්කමූලයේදී යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා අවසානයේ. යමක මහා ප්‍රාතිහාර්ය පිළිබඳව කරුණු සාකච්ඡා කරන්න ගියොත් පැය දෙකක කාලය අපිට කොහොමත් ප්‍රමාණවත් මදි වෙයි මේ දේශනාව නිමා කරන්න. එනිසා යමක මහා ප්‍රාතිහාර්ය ගැන කරුණු සාකච්ඡා නොකර සංකස්සපුර ගමනට සම්බන්ධ කාරණා ටික අපි මේ දේශනාව තුළින් සාකච්ඡා කරමු. ලෞතුරා බුදුරජාණන් වහන්සේ තීර්ථකයන්ගේ මාන බිඳලීම සඳහා යමක මහා ප්‍රාතිහාර්ය කරන්න යෙදුණා. ඒ ප්‍රාතිහාර්ය දැක්කුවේ අඹගහක් කේන්ද්‍ර කරගෙන. ඒ අඹගහ එදාම රෝපණය කරපු අඹෑටියකින් තමයි හටගත්තේ. මොකද භාග්‍යතුන් වහන්සේ අඹගහක් මුල ප්‍රාතිහාර්ය දක්වනවා කියලා දැනගත්තහම තීර්ථකයෝ ඒ ප්‍රදේශයේ තිබිච්ච සියලුම අඹගස් කැප්පිව්වා. නමුත් භාග්‍යතුන් වහන්සේ එදා උදේ පිණ්ඩපාතේ වඩිනකොට රජ්ජුරුවන්ගේ උයන බලාගන්න ගණ්ඩබ්බ කියන උයන් පල්ලා අකාලේ හැදිලා තිබිච්ච අඹගෙඩියක් බුදුරජාණන් වහන්සේට පූජ කළා. ඒ අඹ ඵලය වළඳලා ඒ අඹ ඇටය එතන රෝපණය කරවන්න කියලා භාග්‍යතුන් වහන්සේ උපදෙස් දුන්නා. ගණ්ඩබ්බ කියන උයන් පල්ලා තමයි අඹ ඇටේ රෝපණය කළේ. ඒත් සමගම විශාල අඹරුකක් එතන පැන නැංගා. ඒ අඹගහ
ගණ්ඩබ්බ අඹ රුක්ෂයේ හැටියට හැඳින්වුවා. ඒ නිසායි ගණ්ඩබ්බ රුක්ක මූලයේ කියලා සඳහන් කරන්නේ. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණක් දක්වන අති විශිෂ්ටතම ප්‍රාතිහාරයක් වෙච්ච යමක මහා ප්‍රාතිහාරය භාග්‍යතුන් වහන්සේ දක්වලා නිමා කරන්ට යෙදුන රුවන් සක්මනේ වැඩ හිටියා වගේ සක්මනක් මවාගෙන සිව් ඉරියව්වම දක්වමින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාතිහාරය දක්වන්නේ. තවත් බුදුරජාණන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේ විසින්ම රූපාවතර ධානයට සමවැදිලා බුදු කෙනෙක් මවල එතෙන්ට වැඩමවා ගන්න අවස්ථාවකුත් තියෙනවා. පින්නතුනි මේ ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්ය බලන්ඩ එකතු වෙන ජනගහනය කොච්චරද කියලා සඳහන් කරනවා හාත්පස යොදුන් 36ක් සම්පූර්ණයෙන් කෝටි ගණන් මිනිස්සුන්ගෙන් පිරීලා ඉතිරෙනවා කියලා. 36 යොදුනක් තරම් හැම පැත්තෙම ජනගහනය. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය නිමා කළා. නිමා කරලා භාග්‍යතුන් වහන්සේ තව්තිසාවට වඩිනවා. තව්තිසාවට භාග්‍යතුන් වහන්සේ වඩින්නේ පියවර දෙකෙන් ප්‍රාතිහාර්ය දක්වලා භාග්‍යතුන් වහන්සේගේ එක පියවරක් යුගන්ධර පර්වත මුදුනේ තියෙනවා. අනික් සිරිපතුල මහමේරු පර්වත මුදුනේ තියෙනවා. මහමෙර මුදුනේ තමයි තව්තිසා භවන පිහිටලා තියෙන්නේ. පින්නතුනි පළවෙනි දිව්‍ය ලෝකේ අපිට හම්බ වෙනවා කියලා ධර්මයේ සඳහන් කරන්නේ මේ පෘථුවියේ ඉඳලා යොදුන් 42,000 කුඩි තමයි චාතුම් මහරජිකේ හම්බෙන්නේ. චාතුම් මහරජිකේ ඉඳලා යොදුන් 42,000 කුඩින් තව්තිසාව පිහිටලා තියෙනවා. එතකොට මහ පොළවේ ඉඳලම බැලුවොත් යොදුන් 84,000 කුඩින් තමයි තව්තිසාව පිහිටන්නේ. එහෙනම් මහා මේරු පර්වතයේ උස යොදුන් 168,000. එයින් යොදුන් 84,000 තියෙන්නේ මහසාගරයේ යට. ඉතුරු යොදුන් 84,000 තියෙන්නේ මහපොළොවෙන් උඩ. එහෙනම් මහමේරු පර්වත මුදුනේ තමයි තව්තිසා භවන පිහිටලා තියෙන්නේ. යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි සිරිපා සටහන තියන්නේ චාතුම් මහරජිකේ ළඟ. ඒ කියන්නේ යුගන්ධර මුදුනේ. ඊළඟ සිරිපතුල මහමෙර මුදුනේ. තුන්වෙනි අඩිය තව්තිසාව ඇතුළේ. නමුත් පිනතුනි මෙතන සඳහන් කරනවා කොහොමද භාග්‍යතුන් වහන්සේ යුගන්ධර පර්වතයේ මුදුනේ ඉඳලා මහමේරු පර්වතයේ මුදුනට සිරිපතුල දික් කළාද? සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ යම් ගමනක් වඩිනකොට භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල කොයි ප්‍රමාණයෙන්ද තියන්නේ? ඒ ප්‍රමාණයට වඩා වෙනස් කරපු දවසක් නැහැ කියලා. එහෙමනම් කොහොමද මහමෙර මුදුනින් සිරිපතුල තිබුණේ? මහමෙර නැමුණද භාග්‍යතුන් වහන්සේ සිරිපා දිගු කළාද? සාමාන්‍ය ජනතාවට පේන්නේ මහමෙර නැමෙනවා වගේ. නමුත් සඳහන් කරනවා සිරිපා දිගු කළෙත් නැහැ. නමුත් ඉර්ධිවන්තයන්ගේ ඉර්ධි ශක්තිය තව කෙනෙකුට තේරෙන්නෙත් නැහැ කියලා. නමුත් පියවර දෙකෙන් තව්තිසාවට වඩිනවා. තුන්වෙනි පියවර තව්තිසාව ඇතුළේ තමයි තියෙන්නේ. යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා ප්‍රාතිහාර්ය නිමා කරලා
බුදුරජාණන් වහන්සේ බලනවා පෙර බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රතිහාරයෙන් පස්සේ මොකක්ද කරන්න කියලා. ඒ කියන්නේ ඒ ගැන භාග්‍යතුන් වහන්සේ කලින් දැනගෙන හිටියේ නැද්ද? දන්නෝ. එහෙනම් ඇයි අමුතුවෙන් විමසුවේ? සඳහන් කරනවා තමන්ගේ පරම්පරාවේ බුදුරු කරපු කාර්ය බලපු නිසා බැලුව කියලා. නැත්තම් කල යුත්ත දන්නෝ. ඒ බුද්ධ වංශයට ගරු කරන්නයි එහෙම බලන්නේ. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම යමක මහා ප්‍රාතිහාර්ය දක්වනවා. සෑම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම යමක මහා ප්‍රාතිහාරයෙන් පස්සේ වඩින්නේ තවුතිසා භවයට. වස්සමාදන් වීම සඳහා. ඒ අනුව අපේ භාග්‍යතුන් වහන්සේ තවුතිසාවට වැඩම කළා. පින්නතුනේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු දෙව් පිරිස. පුදුමාකාර ප්‍රීතියෙන් පුදුම සතුටින් භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීම පිළිගන්නවා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඉතාමත්ම දිලිඳු වැඩකාර පුද්ගලයෙකුගේ නිවසට හාම්පුතා එනකොට ඒ වැඩකාර පුද්ගලයාට කොයිතරම් දාසයාට සතුටුද? භාග්‍යතුන් වහන්සේ තවුතිසාවට වඩිනකොට දාසයින් පිරිසක් වගේ බොහොම බැගෑපත් ස්වභාවයෙන් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ පිළිගන්න සූදානම් වෙලා හිටියා. කල්පනා කළා භාග්‍යතුන් වහන්සේට වැඩඉන්න පිළිගන්නේ කොත් පිළිගන්වන්නේ කොතනද? තවුතිසාවේ තියෙන උසස්ම ආසනය තමයි පාණ්ඩු කම්බල සෛලාසනය. නමුත් පින්නතිනේ ඒ ආසනේ හුඟක් ලොකුයි. කොච්චර විතර ලොකු ඇද්ද? සඳහන් කරනවා යොදුන් 60ක් දිගයි කියලා. යොදුන් 60ක් කියලා කියන්නේ සැතපුම් 600කට විතර ආසන්නයි. යොදුන් 50ක් පළලයි. යොදුන් 15ක් උසයි. මේක තමයි තියෙන සැපවත් මාසෙනි. සඳහන් කරනවා මේක තනිකරම ගලක්. නමුත් වාඩි වුණාම ඉතාම සැප සහිත මෙට්ටේක වාඩි වුණා වගේ ශරීරයෙන් භාගයක් පමණ ඇතුළට එරෙනවා කියලා. ඒ තරම්ම සැප සහිතයි. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට මේ තරම් උසස් ආසනයක් පහළ වුණේයි. ඒ කාරණාව සඳහන් කරන්නේ මග මානවක පිළිබඳව කරුණු දක්වන තැන. පිනතුනි අපේ බුදුරජාණන් වහන්සේ සක්ක නාම කියල සූත්‍රයක් දේශනා කොට වදාලා. ඒ සූත්‍රයේ විස්තර කරනකොට මේ කාරණාව පැහැදිලි කරනවා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මග මානවක වෙලා හිටපු කාලේ අම්බලමක් හැදුවා. අපි ධර්මයෙන් ඒ කරුණ ඉගෙන ගෙන තියෙනවා. අම්බලමේ වැඩ නිමා කරලා හිටෙව්වා. ඒ ගහයට කොබෝ නීල ගහක් හිටෙව්වේ. ඒ ගහයට ගල් වලින් බංකුවක් හැදුවා. යනේන මිනිසුන්ට වාඩි වෙන්න. කොබෝ නීල ගහ හිටවපු නිසා තමයි මේ පාරිච්ඡත්තක රුක්ෂයේ, එහෙම නැත්නම් අපි කියන්නේ පරසතු රුක, යොදුන් 100ක් වට ප්‍රමාණයේ වහගෙන ඉන්නේ. මොනතරම් විශාල රුක්ෂයක්ද? ගහ තියෙන තැන ඉඳලා හාත්පස වටේටම යොදුන් 100ක් අතු විහිදිලා තියෙනවා කියලා සඳහන් කරනවා. මේ ගහයට තමයි මේ ආසනය තියෙන්නේ. ඒ අර ගල් ආසනය හදපු නිසා. පින්නතුනි මේ කරුණු මෙහෙම දැනගන්නකොට අපි කරන සුළු නමුත් පින්කමක්
මොනතරම් මහත් ඵල වෙනවද මේ ශාසනේ කුඩා පිංකම් කියලා જાතියක් නෑ කියලා තේරෙන්නේ එතකොට තමන්ගේ හිතේ ශ්‍රද්ධාවත් එක්ක හිතේ පිරිසිදු බවත් එක්ක පිංකම මහත් ඵල කරගන්න ප්‍රඥාවන්තය දන්නේ නමුත් මේ ආසනයේ බුදුරජාණන් වහන්සේට පිළිගන්වන්න කල්පනා කළත් මේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ දකින්ද තෞතිසාවට රැස් වෙන දෙවියන්ගේ ප්‍රමාණය 10000ක් සක්වලින් රැස් වෙලා ඉන්නේ සඳහන් කරන්නේ ඉදිකටු සිදුරක් වාගේ පුංචි ඉඩක මේ වෙනකොට දෙවියෝ 60 දෙනෙක් ඉන්නවා කියලා ඒ තරම් විශාල දෙව් පිරිසක් තෙරපිලා හිර වෙලා ඉන්න වෙලාවේ මෙවන් මහා ආසනයේ මත බුදුරජාණන් වහන්සේ වැඩ සිටියහම කොයි තරම් ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙනවද හැතැක්ම 600කට ආසන්න ප්‍රමාණයක් දිගයි හැතැක්ම 500කට ආසන්න ප්‍රමාණයක් පළලයි සැතපුම් 150කට ආසන්න ප්‍රමාණයක් මේ ආසනේ උසයි භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ ඉච්චර ලොකු නෑ අපි හිතන හැටියට දෙවියොත් හිතුවේ එහෙම නමුත් බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ වෙලාවේ මොනවද දෙවියෝ හිතන්නේ කියලා දැන් හිතන්නේ ආසනිය ගැන ආන්ගේ නිසා භාග්‍යතුන් වහන්සේගේ මහා පාංශු කුලය පාණ්ඩු කම්බල ශෛලාසනයේ මත එළුවා ඉතා කුඩා පුටුවක් උඩ ඒ මහා පාංශු කුලයේ එළුවොත් හැම පැත්තෙම සිවුර බිමට එල්ලෙනවා මේ මුළු ආසනය භාග්‍යතුන් වහන්සේගේ පාංශු කුල චීවරයෙන් සම්පූර්ණයෙන්ම වැහුවා බුදුරජාණන් වහන්සේ ඊළඟට පාණ්ඩු කම්බල ශෛලාසනයේ මත වැඩ හිටියා පින්නතුනි ඉතා කුඩා පැන්සලක් පෑනක් තරම් දෙයක්වත් ආසනයේ මත නැවත තියන්නේ ඉඩ ඉතුරු නැහැ. මුළු ආසනයේම පිරෙන්න වැඩි හිටියා. බුදුරජාණන් වහන්සේ ශරීර ධාතුව මහත් කළාද? එහෙම නැත්නම් පාණ්ඩු කම්බල ශෛලාසනේ කුඩා කළාද? භාග්‍යතුන් වහන්සේ ශරීර ධාතුව මහත් කරන්නෙත් නැහැ. පාණ්ඩු කම්බල ශෛලාසනේ කුඩා කරන්නෙත් නැහැ. ඉර්ධිවන්තයන්ගේ ඉර්ධිමය ශක්තිය සාමාන්‍ය මිනිස්සුන්ට දෙවියන්ට තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වස් සමාදන් වෙනවා පාණ්ඩු කම්බල ශෛලාසනයේ මත. දෙවියන්ගේ ප්‍රීතිය නිමක් නැහැ. පින්නතුනි මේ වෙලාවේ දෙවිවරු දෙන්නෙක් අත්වැල් අල්ලගෙන ඉස්සරලාම බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. එක්කෙනෙක් ඉන්දක අනිත් එක්කෙනා අංකුර ඉන්දක බුදුරජාණන් වහන්සේගේ දකුණු ධනමඩල පැත්තෙන් වාඩි වුණා අංකුර බුදුරජාණන් වහන්සේගේ වාම ධනමඩල පැත්තෙන් වාඩි වුණා දෙන්න ආවි කුමනට යමු දෙවිවරු ඇවිල්ලා උතන පිරෙන්න පටන් ගත්තොත් අපිට භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳගෙන මුව මඩල දිහා එක තැන බල බල බණ අහන්න ලැබෙන්නේ නැති වෙයි කියලා. දෙන්නම එහෙම තමයි ඉඳගත්තේ. නමුත් පින්නතිනි මහේශාක්‍ය දෙවිවරු වඩින්න 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 අංකුර කෙමෙන් 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 පිටිපස්සට යනවා. නමුත් ඉන්දක හිටපු තැන ගලක හිටවපු ඉන්නක් වගේ එහෙම්මම ඉන්නවා. මේ වෙලාවේ මාතෘ දිව්‍ය රාජයන්න් වහන්සේත් භාග්‍යතුන් වහන්සේ දැකගන්න තෞතිසාවට එන්නේ ගමන් ආරම්භ කරලයි තියෙන්නේ සඳහන් කරනවා මාතෘ දිව්‍ය රාජයා මාතෘ දිව්‍ය රාජයා කියලා කියහම කෙනෙක් හිතන්න පුළුවන් දිව්‍ය අංගනාවක්ද කියලා මාතෘ දිව්‍ය රාජයා කියලා කියන්නේ මහබෝසතාණන් වහන්සේගේ අම්මා නිසා. නමුත් මාතෘ දිව්‍ය රාජයා කියලා කියන්නේ දිව්‍ය අංගනාවක් නෙමෙයි.
පිරිමි දෙවියෙක් පිරිමියෙක් දිව්‍ය රාජයෙක් මාතෘ දිව්‍ය රාජයා කියලා කියන්නේ රාජිනියක් නෙමෙයි ගව් තුනක් පමණ උසයි කියලා සඳහන් කරනවා ඔටුන්න ගව්වක් උසයි කියලා සඳහන් කරනවා ශරීරයේ පළඳවල තියෙන ආභරණ ගැල් 60ක පටවන්න ඕනේ කියලා සඳහන් කරනවා ගැල් 60ක පටවන ආභරණ සම්පූර්ණ ශරීරයේ පළඳලයි තියෙන්නේ ශරීරයෙන් නික්මෙන රශ්මි කදම්බය මෙච්චරක් කියලා ප්‍රමාණයක් කරලා උපමා කරන්න බෑ හරියට යම් තැනකට ගමන් කළාද සූර්ය රාජයෙක් වටිනවා වගේ ඒ තරම් මහා පුදුම ආලෝකයක් විහිදුවාගෙන තමයි මාතෘ දිව්‍ය රාජය වැඩම කරන්නේ ඉතින් මේ වෙලාවේ මාතෘ දිව්‍ය රාජයත් වටිනවා ඒ වඩිනකොට තව තව මහේශාක්‍ය දෙවිවරු වඩිනවා. තෞතිසාව දෙවියන්ගෙන් පිරෙනවා. දහදාහක් සක්වලේ දෙවිවරු අභිධර්ම දේශනා වහන්න රැස් වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ මුලින්ම දාන කතාව තියෙන නිසා භාග්‍යතුන් වහන්සේ අභිධර්ම දේශනාව පටන් ගන්නෙත් දාන කතාව ගැන ටිකක් කතා කරලමයි. අංකුරකෝ කියල බැලුවා. බුදුරජාණන් වහන්සේ ඉන්න තැන ඉඳලා යොදුන් දොළහක් එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්නවා දැක්කා. දැන් දෙන්න අත්වැල් අල්ලගෙන ආවේයි. මේ දෙවිවරු එනකොට අපි දෙන්නට ඉඩ නැති වෙයි. නමුත් ඉන්දක එතනම ඉන්නවා අංකුර නෑ. බුදුරජාණන් වහන්සේ බැලුව කෝ අංකුර කියලා. ඉන්නවා දොළොස් යොදුනකට එහා පැත්තේ. භාග්‍යතුන් වහන්සේ අංකුර කියලා ආමන්ත්‍රණය කළා. භාග්‍යතුන් වහන්සේ අංකුර දිව්‍ය රාජයාට ආමන්ත්‍රණය කරපු හඬ මේ සක්වල පුරාම පැතිරිලා ගියා. සියලු දෙවියන් අතරේ හඬ පැතිරිලා ගියා. ඒ විතරක් නෙමෙයි මිනිස්සු අතරටත් ඒ හඬ පැතිරිලා ආවා. මනුස්ස ලෝකෙටත් ඇහුණා. මේ වෙලාවේ මිනිස්සු රැස් වෙලා බලාගෙන ඉන්නේ කෝ අපේ බුදුරජාණන් වහන්සේ කියලා. ඇයි හදිසියෙම රුවන් සක්මණින් අතුරුදහන් වුණා. ආපු ගියපු අතක් දන්නේ නැහැ. මිනිස්සු කවුරුවත් ගෙදර යන්නේ නැහැ. සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ නැවත දැකගන්න පුදුම ලෝභකමකින් බලාගෙන ඉන්නවා. මිනිස්සු ගිහිල්ලා ඇහුවා බැරිම තැන මහමුගලන් මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි කෝ අපේ භාග්‍යතුන් වහන්සේ කොහාට වැඩම කළාද එහෙම අහපුවහම මහමුගලන් මහරහතන් වහන්සේ කල්පනා කළා මම උත්තර දෙනවට වඩා තවත් කෙනෙකුගේ ගුණය මවුන් අතර ප්‍රකට කරන එක හරි වටිනවා රහතන් වහන්සේලාගේ අදහස් කොයි තරම් ලස්සනද තවත් කෙනෙකුගේ ගුණය මහජනයා අතර ප්‍රකට වෙන එක වටිනවා. මිනිස්සු ගිහිල්ලා අහන්නේ අපේ බුදුරජාණන් වහන්සේ සිතුකුළු පව්වට වැඩියද? කෛලාසකූට පර්වතයට වැඩියද? යුගන්ධර මුදුනට වැඩියද? ඊළඟට මිනිස්සු කල්පනා කරනවා බුදුවරු නම් විවේකයට හරි කැමති. නමුත් මහජනයා ළඟ මෙවන් මහා ප්‍රාතිහාරයක් දක්වලා උන්වහන්සේ ලැජ්ජ වුණාවත්ද මිනිස්සුන්ට හිතෙන හැටි ඒකයි ගිහිල්ලා අහන්නේ මහමුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා උපාසකවරුනි යන්න ගිහිල්ලා අනුරුද්ධයන් වහන්සේගෙන් අහන්න කියලා අනුරුද්ධ මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා අහපුවාම උන්වහන්සේ සඳහන් කළා උපාසකවරුනි භාග්‍යතුන් වහන්සේ තෞතිසාවට වැඩලා ඉන්නේ. තුන් මාසයක් අපහු වඩින්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ තුන් මාසයකට වඩින්නේ. එතකොට මේ මිනිස්සු ගෙවල් වල යන්නේ නැද්ද? 36 යොදුනක් පුරාවට පැතිරිච්ච ජනගහනය කවුරුවත් ගෙවල් වල යන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දැකලම තමයි අපි යන්නේ කියලා කල්පනා කරන්නේ. පින්දුතුනි ඒ මිනිස්සු බලාගෙන ඉන්නවා එතකන්. අපේ බුදුරජාණන් වහන්සේ අංකුරට ආමන්ත්‍රණය කරපු හඬ
මේ මිනිස්සුන්ට ඇහුණා. තෘෂ්ණීන් භූත වෙලා උඩ බලාගත්තා. ඒ අපේ භාග්‍යතුන් වහන්සේගේ හඬ නේද ඇහුණේ කියලා. පින්නතුනි ඒ විදිහට ආමන්ත්‍රණය කරාම අංකුර කතා කළා. අංකුර දිව්‍ය පුත්‍රයාට භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කළා ළඟට. ළඟට ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ අංකුර දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා, ඔබ ඇයි ඔච්චර ඈත ගියේ කියලා. ස්වාමීනි, මහේ ශාක්‍ය දෙවිවරු එන්නේ එන්නේ මට ඉදිරියට වෙලා ඉන්න බෑ. ඇයි හේතුව කියලා ඇහුවා. එහෙනම් මේ ඉන්දක ඉන්නේ. ස්වාමීනි, ඔහු තරම් මම මහේ ශාක්‍ය නෑ. හේතුව ඇහුවා, මේ මහා දෙවි රජෙක් මේ කතා කරන්නේ. ස්වාමීනි, මගේ දානය දුර්වලයි, ඒකයි මට එහෙම වුණේ. ස්වාමීනි, මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ අබුද්ධෝත්පාද කාලය. නමුත් ස්වාමීනි, මම මහා දානයක් දුන්නා. කොහොම දානයක්ද පින්නතුනි දීලා තියෙන්නේ? යොදුන් 12ක එක දිගටම ලිප් බැඳලා, යොදුන් 12ක්ම ලිප් බැඳලා තියෙන්නේ. ඒ හැම ලිපකම දිවා රෑ දෙකේ උයනවා. මුළු ජම්බුද්දීපයේ පුරාම හිටපු සියලුම යාචකයන්ට කණ්ඩ දෙනවා. කොච්චර කාලයක් දන් දෙනවද? අවුරුදු 10,000ක් දන් දෙනවා. යොදුන් 12ක ලිප් බැඳලා අවුරුදු 10,000ක් දන් දෙනවා. එහෙම දන් දීලා ලබාගත් කුසලයෙන් තමයි දෙව්ලොව ආවේ. නමුත් බලහමල් පීසාක්‍යයි ඉන්දකගෙන් ඇහුවා, ඉන්දක ඔබ කළ පින්කම මොකක්ද කියලා. ස්වාමීනි, මම ඉතාම දුප්පත්, මම යාචකෙක්. මේ බුද්ධ ශාසනය පවතින කාලේ ස්වාමීනි, මම ගෙයක් ගෙයක් ගාන හිඟමනේ ගියා. එක ගෙදරකට ගිහිල්ලා බඩිගින්න යමක් ඉල්ලනකොට ඒ පිරිස මට කණ්ඩ දෙන්න යමක් අරන් ආවා. ස්වාමීනි, මම දැක්කා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙලාවේ ඒ ගෙදරට පිණ්ඩපාතේ වඩිනවා. මම කල්පනා කළා සසර දන් දීලා නැති නිසා අද මට හිඟමනේ යන්න වෙලා. නමුත් අද මම වෙනුවෙන් කෑම වේලක් ලැබෙනවා. නමුත් මහ පිංකෙතක් මේ ගෙදරට පිණ්ඩපාතේ වඩිනවා. අද දවසේ බඩිගින්නේ ඉන්නවා. අර මිනිස්සුන්ට කිව්වා මම වෙනුවෙන් මට ගෙනාපු ආහාරය අනුරුද්ධයන් වහන්සේට පිළිගන්වන්න කියලා. ස්වාමීනි, මම දන් දුන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේට. මම මැරිලා ඒ පිණින් දිව්‍ය ලෝකේ ආවා. අංකුර සඳහන් කළා, ස්වාමීනි, මට දන් දෙන්න සිල්වතුන් හම්බුනේ නැහැ. අංකුර කියන්නේ දා රජෙක්. රජෙක් තමයි මේ ආහාරය දෙන්නේ යාචකයන්ට. යාචකයන්ට දුන්න නිසා දානීය ප්‍රබල නැහැ. ඒ කියන්නේ යාචකයන්ට දුන්නහම ප්‍රබල නැහැ කියන එකද? ඒ කාරණාව නෙමෙයි කුළු ගන්වන්නේ. සිල් නැති නිසා දානේ ප්‍රබල නැහැ. අබුද්ධෝත්පාද කාලේකයි දුන්නේ. තිසරණ නැහැ, පන්සිල් නැහැ. පින්නතුනි, අපි කල්පනා කරලා බැලුවොත් අදත් තිසරණ තියෙන කී දෙනෙක් අපිට හම්බ වෙයිද? තිසරණ නැති අය මේ සමාජෙ කොච්චර හම්බ වෙයිද? දක්කින විභංගය අපේ අය දන්නවා. තිරිසං සතිකුට ආහාර වේලක් දුන්නහම අනාගතයේ උපදින ජීවිත 100ක විපාක ලැබෙනවා. දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නහම තිරිසන්නු 10 දෙනෙකුට දුන්න ආනිසංසය ලැබෙනවා. පෘතජ්ජන සීලවන්තයෙකුට දුන්නහම දුස්සීලෝ 100කට දුන්න ආනිසංසය ලැබෙනවා. නමුත්
තිසරණ සහිත පන්සිල් තියෙන කෙනෙකුට දුන්නොත් කොයි තරම් ආනිසංස ලැබෙනවද? කාමයේ වීතරාගී තවුසෙකුට දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක හම්බ වෙනවා. තිසරණ සහිත කෙනෙකුට දන් දුන්නොත් අනාගත ජීවිත අසංකීයක ලැබෙනවා. නමුත් තිසරණ තියෙන අය හරි දුර්ලභයි ලෝකේ. අපිට වැඩියෙන් හම්බෙන්නේ එක්ක දුස්සීල මිනිස්සු, එහෙම නැත්නම් පෘතජ්ජන සීලවන්තයෝ. පෘතජ්ජන සීලවන්තයි කියන්නේ සමහර වෙලාවට තිසරණත් නැහැ, තිසරණ නැති කෙනෙක් පන්සිලුත් නැහැ. මම කියන්නේ අපි කියමු අපේ උත්සවයක් තියෙනවා, මංගල උත්සවයක් කියමු. අපි ආරාධනා පත්‍ර 1001ක් දීලා තියෙනවා. පෘතජ්ජන සීලවන්තයෝ 1000ක් එනවා. එක්වෙනිය තිසරණ තියෙන කෙනෙක්. 1001යිනේ පිරිස. 1000ක් පෘතජ්ජන සීලවන්තයි, එක්කෙනෙකුට තිසරණ තියෙනවා. පෘතජ්ජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත විපාක දෙන්නේ ලක්ෂයයි. එහෙනම් ලක්ෂේ 1000ෙන් ගුණ කරාම ඒ 1000ටම කෑම දීපු එකේ විපාක කාලය ලැබෙනවා. ලක්ෂේ 1000ෙන් ගුණ කරාම හම්බ වෙන්නේ 0.8ක්. ලක්ෂේ 1000ෙන් ගුණ කරාම 0.8යි. එතකොට 1000කට ඛණ්ඩ දීලා අපිට විපාක දෙන්නේ අනාගත ජීවිත 1.8ක. නමුත් තිසරණ සහිත එක උපාසක කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිතේ 1.140ක විපාක දෙනවා. ඔබ තිසරණ සහිත නම්, ඔබ ළඟ තිසරණයි පන්සිලුයි තියෙනවා නම්, එතනින් එහාට ඔබ ගුණයෙන් ඉහළට යනවා නම් මේ මනුස්ස සමාජයේට මොන තරම් සත්පුරුෂයෙක් වෙන්න ඔබට පුළුවන්ද? එහෙමනම් යටත් පිරිසෙන් යමෙක් ළඟ තිසරණ තියෙනවා නම් ඔහු උතුම් සත්පුරුෂයෙක්. යන තැනක වතුර උගුරක්, යන තැනක කෑම පාර්සලයක්, යන තැනක තේ කහට ටිකක් යමෙක්ද දෙන්නේ? ඔහුට මොනතරම් ලාභයක් සලසවන්නේ මේ තිසරණ සහිත පුද්ගලයාට පුළුවන්ද? කල්පනා කරලා බලන්න, ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් උතුම් බුද්ධාන්තරයක ලබාගෙන අපිට මේ රටට, අපිට මේ සමාජයට, අපිට මේ ලෝවැසියට මොන තරම් මෙහෙවරක් කරන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමත් එක්ක. එච්චර දෙයක් කරන්න පුළුවන්කම තිබිලත් ඒ දේ නොකරම මැරිලා යනවනම් මැරෙන වෙලාවට මේ දහම් කරුණ දැනගත්තොත් මොන තරම් දුක හිතෙයිද කියලා. එහෙන්න සත්පුරුෂයෙක් වෙන්න උත්සාහ කරන්න, ලෝකයට මහත් අර්ථයක් කරන්න උත්සාහ කරන්න. ඔබ ඔබට යහපතක් කරගන්නකොට ඔබ ලෝකයට යහපතක් කරපු කෙනෙක් වෙනවා. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අංකුරට දේශනා කරනවා දානය මහත්ඵල කරගන්නේ කොහොමද කියලා. අංකුරට කරුණු බොහොම පැහැදිලි කළා. අපිට දේශනා කළා දානය මහත්ඵල කරගන්න තව කරුණු බොහොමයක්. ප්‍රඥාවන්තයාම තමයි හැම තැනම දානේ මහත්ඵල කරගන්නේ. දක්කින විභංග සූත්‍ර අට කතාවෙන් මනාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. මහත්ඵල මහානිසංස සහිත දානයක්, සංඝ සතු වූ දානයක්. හැබැයි බුදුරජාණන් වහන්සේට පූජා කරන පෞද්ගලික දානයේ තරම් සංඝ සතු දානයේ ආනිසංස නැහැ. භාග්‍යතුන් වහන්සේ නැති සංඝ සතු දානයේ ඉච්ඡා ආනිසංස නැහැ. පරම දක්කිනෙයයි කියලා කිව්වේ බුද්ධ ප්‍රමුඛ උබතෝ සංඝයාට දෙන දානය. භික්ෂූන් වහන්සේලත් භික්ෂුණීන් වහන්සේලත් කැඳවලා බුදුරජාණන් වහන්සේත් සමග දානයක් පූජා කළොත්, භාග්‍යතුන් වහන්සේටත් එක්ක දානයක් පූජා කළොත් ඒ දානය මේ ලෝකේ පරම දක්කිනෙයයි. සාංගික දාන 7ම පැහැදිලි කළා. මේ වෙලාවේ මේ කරුණ දක්වන්නේ
භාග්‍යතුන් වහන්සේ මුලින් දානේ ගැන සඳහන් කරලා තියෙන නිසා. ඊට පස්සේ දේශනා කළා අපේ මත හුඟක් බිඳෙනවා. එතකොට සාමාන්‍ය සමාජ මතයක් තියෙනවා උපසම්පදා භික්ෂූන් වහන්සේලා හතර නමක් නැතිනම් දානයක් සංඝසතු කරන්න බෑ කියලා. එහෙම තැනක් බුද්ධ ආගමේ කොතනවත් ලියලා නැහැ. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා කාරණාව. මහණෙනි, යම් දායක මහත්මේ තමන්ගේ ගෙදර දානයක් ලෑස්ති කරලා විහාරයට ගිහිල්ලා භික්ෂූන් වහන්සේලාට කතා කරලා කියනවා, ස්වාමීනි මම දානයක් පිළියෙල කළා, සංඝ රත්නේ නියෝජනය කරමින් මට එක භික්ෂූන් වහන්සේ නමක් දෙන්න කියලා, මේ දානි සාංගිකව පූජා කරගන්න. එතකොට හතර නමක් ඉල්ලන්නේ, එක නමයි ඉල්ලලා තියෙන්නේ. විහාරයෙන් ඔහුට ලැබෙන්නේ ඉතාම කුඩා සාමණේර භික්ෂුවක්. නමුත් ඔහු කල්පනා කරනවා, පන්සලේ මෙච්චර හාමුදුරුවරු ඉන්නකොට මට හම්බුනේ ඉතාම කුඩා සාමණේර නමක් කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔහුගේ දානේ සංගසතු වෙන්නේ නැහැ කියලා. සාමණේර නමක් ලැබුණ නිසාද? නැහැ. ඔහු මහා සංඝය ආරමුණු කරන්න දන්නේ නැහැ. ලැබුණේ සාමණේර නමක්. නමුත් ඒ සාමණේර නම ලැබුණේ මහා සංඝරත්නේ නමින් කියන කාරණාවෙන් ගිහිල්ලා දානේ දුන්නා නම් දානේ මහත්ඵලයි. ඊළඟට ගිහිල්ලා තවත් කෙනෙක් එහෙම භික්ෂූන් වහන්සේ නමක් ඉල්ලහම මහා තෙර නමක් ලැබෙනවා. ඔහුට හරිම සතුටුයි, අද සිල්වත් ගුණවත් මහා තෙර නමක් මට ලැබුණා කියලා. ඔහුගේ දානේ සාංගික වෙන්නේ නැහැ. මොකද දැන් ඔහු ගාව තියෙන්නේ පුද්ගල සංඥාව මිසක් සම්මා සම්බුද්ධ ශාසනයේ මහා සංඝ කියන නාමේ නැහැ. ඔහුට ලැබෙනවා දුස්සීල භික්ෂුවක්. කාටද දුස්සීලයි කියලා කිව්වේ? පරාජිකා වෙච්ච භික්ෂුවක්. ඔහු මහා සංඝය ආරමුණු කරලා ඒ පරාජිකා වෙච්ච භික්ෂුවට දන් දෙනවා. ඔහුගේ දානය සාංගිකයි. භික්ෂුවකට නෙමෙයි ඔහු දන් දීලා තියෙන්නේ. පරාජිකා වුණා කියලා කියන්නේ ශාසනය නෙමෙයි. අට කතාවේ පැහැදිලි කරනවා දුස්සීල සංඝයා කියලා ජාතියක් සම්බුද්ධ ශාසනය ඇතුළේ නැහැ කියලා. දුස්සීල සංඝයා කියලා ජාතියක් නැහැ. දුස්සීල සංඝ වෙන්නේ එක්ක පරාජිකා වෙන්න ඕනේ, සාමණේර නමක නම් පන්සිල් බිඳිලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් දුස්සීලයි. එතකොට පින්නතුනේ පරාජිකා වෙච්ච ගමම්ම ශාසනයෙන් එළියට යනවා. ශාසනීය දොර වැහිලා තියෙන භික්ෂුවක් නෙමෙයි, සිවුරු පොරවගත්ත, හිස මුඩු කරගත්ත ගිහියෙක් කියලා කියන්නේ නමුත් ඔහු ගිහියෙකුත් නෙමෙයි, පැවිද්දෙකුත් නෙමෙයි. ගිහි අය ඉන්නේ සරං කමිස ඇඳගෙන. නමුත් මේ පුද්ගලයා ඉන්නේ සිවුරු පොරවගෙන. ගිහි අය ඉන්නේ හිස කෙස් වවාගෙන, මේ පුද්ගලයා ඉන්නේ හිස කෙස් කපාගෙන. එතකොට ගිහියෙකුත් නෙමෙයි, හැබැයි සාසනෙත් එළියට දාලා තියෙන්නේ පැවිද්දෙකුත් නෙමෙයි. ඒ නිසා සිවුරු පොරව ගත්ත ගිහියෙක් කියලා කියන්න කියනවා. ඒ නයින් සම්බුද්ධ ශාසනයේ දුස්සීල සංඝයා කියලා ජාතියක් නැහැ කියලා පැහැදිලි කළා. නමුත් මේ පුද්ගලයා අර දුස්සීල කෙනෙක් එක්කරගෙන ගිහිල්ලා දානේ දෙන්නේ කවුරු අරමුණු කරලාද? මහා සංඝරත්නය අරමුණු කරලා. ඒ නිසා දානේ සංඝසතු. මේ විදිහට කරුණු දක්වලා දානයේ මහත්ඵල වෙන ආකාරය පැහැදිලි කළා. පින්නතුනි, ඒ පැහැදිලි කරලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. සියලු දෙනාගේම සිත් දානයේ පිළිබඳව කරුණු දක්වලා සතුටු කරවලා අභිධර්ම දේශනාව ආරම්භ කරන්න භාග්‍යතුන් වහන්සේ කටයුතු කළා. දෙවියන් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා සියලු දෙනාම ධර්මශ්‍රවණය කරන්න පුදුමාකාර වමනාවෙන් බලාගෙන ඉන්නවා. මෙන්න මේ වෙලාවේ දෙවියන්ගේ අදහස දැකලා බුදුරජාණන් වහන්සේ මේ අභිධර්මයේ කොයි තරම් ගැඹුරුද කියන කාරණාව දක්වන්න ධර්ම දේශනාව ටික ගැඹුරු කරලා දේශනා කළා. දේශනාව ආරම්භ කළා තරමක් ගැඹුරින්.
දෙවියන්ට ටිකක් වැටහෙනවා. කොටසක් වැටහෙන්නේ නැහැ. ටිකක් වැටහෙනකොට දෙවියෝ සාදුකාර දෙනවා. තවත් ටිකක් දේශනාව ගැඹුරු කළා. නමුත් අතරතුර යම් යම් තැනක චුට්ටක් දෙවියන්ට වැටහෙන තැන් තියෙනවා. ආන් ඒ තැන්වල දෙවියෝ සාදුකාර පවත්වනවා. භාග්‍යතුන් වහන්සේ ඊළඟට දේශනාව ඉතාම ගැඹුරු කරනවා. දෙවියන්ට මොකවත්ම තේරෙන්නේ නැහැ. සියලුම දිව්‍ය බ්‍රහ්මයන්ට අඳුරු ගේකට ඇතුල් වුණා වගේ කිසිම දෙයක් දැනෙන්නේ නැතු වෙනවා. සියලුම දෙවියෝ තෘෂ්ණයෙන් භූත වෙනවා. ගලක් මත හිටවපු ඉන්නක් වගේ හෙලවෙන්නේ නැතුව බලාගත් විදිහට එකම විදිහට බලාගෙන ඉන්නවා. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා දෙවියන්ට කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් දෙවියන්ට තේරෙන ආකාරයෙන් ආය දේශනාව ලිහිල් කරනවා. වැටහෙන්න පටන් ගන්නවත් එක්කම එක හඬට සාදුකාර පැවැත්වෙනවා. මෙහෙම දෙවියන්ට වැටහෙන විදිහට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව ඉතාම වේගින් සිද්ධ කරනවා. ඉතාමත්ම වේගවත් භාග්‍යතුන් වහන්සේගේ වාග් විලාසය. හරියට කන්දක් මුදුනක ඉඳලා ඇල්ලක් යම්සේ ගලාගෙන වනවාද ශ්‍රීමක ධාතුවෙන් ගලාගෙන එන ධර්ම දේශනාවත් සාමුක්ඛංසික දේශනාවේ වගේමයි. කොච්චර වේගවත් කියනවද? සාමාන්‍ය පුද්ගලෙක් එක අකුරක් කියනකොට අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ අකුරු 8ක් කියනවා. අග්‍ර උපස්ථායකයන් වහන්සේ අකුරු 8ක් කියනකොට අකුරු 1ක් කියනකොට සාරිපුත්තයන් වහන්සේ අකුරු 8ක් කියනවා. සාමාන්‍ය මිනිහෙක් එක අකුරක් කියනකොට ආනන්දයන් වහන්සේ අකුරු 8ක් කියනවා. ආනන්දයන් වහන්සේ එක අකුරක් කියනකොට සාරිපුත්තයන් වහන්සේ අකුරු 8ක් කියනවා. සාමාන්‍ය මිනිස්සු එක අකුරක් කියනකොට සාරිපුත්තයන් වහන්සේ අකුරු 64ක් කියනවා. සාරිපුත්තයන් වහන්සේ එක අකුරක් කියනකොට භාග්‍යතුන් වහන්සේ අකුරු 8ක් දේශනා කරනවා. එහෙමනම් සාමාන්‍ය මිනිහෙක් එක වචනයක් කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් වචන 512ක් පිට වෙනවා. නමුත් කනට මී පැණි හලනවා වගේ ඉතාම මధుර ස්වරයකින් හැම දිනාටම වැටෙනවා. ඒ තරම් වේගෙන් දේශනා කරනකොට ඒ තරම් වේගවත් මේ දේශනාව. දෙවියෝ බොහෝම සතුටින් ධර්ම ශ්‍රවණය කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ දානේ වළඳන වෙලාව එනකොට අලුයම් කාලේ පාත්‍ර ධාතුවත් අරගෙන පිණ්ඩපාතෙට පිටත් වෙනවා. සාමාන්‍යයෙන් මනුස්ස ලෝකේ අවුරුදු 100ක් දෙවියන්ට දවස් එකයි. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් දෙවියන්ට දවස් එකයි. බුදුරජාණන් වහන්සේ තවුතිසාවේ කොච්චර කල් වැඩ ඉන්නවද? මනුස්ස ලෝකෙන් දවස් 90යි වැඩ ඉන්නේ. ඒ කියන්නේ දෙවියන්ට එක කෑම වේලක් අවශ්‍ය නැති තරම්. දවසකට වේලක් හරි දෙවියෝ කණ්ඩුන්නේ ආහාර ගන්නුනේ. ඉතින් තාම දවස ගෙවෙන්න දෙවියන්ට කල් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දවස් 90න් වඩිනවනේ. නමුත් අපේ අවුරුදු 100ක් ඕනේනේ තවුතිසාවේ එක දවසකට. එහෙනම් දෙවියන්ට කෑම අවශ්‍යද මේ දේශනාව කරන කාලේ? දෙවියන්ට කෑම අවශ්‍ය නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේට දානෙ අවශ්‍යයි. මොකද භාග්‍යතුන් වහන්සේ මිනිසෙක්. අවශ්‍ය නම් දානේ නැතුව වැඩ ඉන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ අලියම් කාලෙ වෙනකොට පිණිසිඟ වඩිනවා. හැබැයි කිසිම දෙවියෙකුට නොදැනෙන්නයි වැඩින්නේ. හේතුව එතකොට දෙවියෝ හිතයි භාග්‍යතුන් වහන්සේ නිතරම වළඳනවනේ කියලා. ඒගොල්ලන්ගේ ආශිර්වාදයත් එක්ක. එතකොට ආසනයෙන් නැගිට්ටහම දෙවියෝ දකින්නේ නැද්ද නැගිටිනවා කියලා?
බුදුරජාණන් වහන්සේ අර තරම් වේගෙන් ධර්ම දේශනාව සිදු කරන අතර ඉදිරියට දේශනා විය යුතු ධර්මයේ අදිෂ්ඨාන කරනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මම අහවල් වෙලාවට නැගිටිනවා. නැගිට්ටට පස්සේ එතන ඉඳලා ධර්මයේ ඉදිරියට දේශනා වෙන්න ඕනේ. ඒ දේශනා විය යුතු ධර්මයේ අදිෂ්ඨානත් කරනවා. ඒක මේ ලෝකේ වෙන කෙනෙකුට කරන්න බැරි වැඩක්. දේශනා කරන ගමන් ඉදිරිය අදිෂ්ඨාන කරන එක. නමුත් භාග්‍යතුන් වහන්සේ නිර්මිත බුද්ධ රූපයක් මවල භාග්‍යතුන් වහන්සේ ධර්මාසනයෙන් අයින් වෙනවා දෙවියන්ට නොපෙනෙන්න. නිර්මිත බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේ වැඩ ඉන්නවා. නිර්මිත බුදුරුව දහම් දෙසන්නේ නමුත් භාග්‍යතුන් වහන්සේ පිඬිසිඟා වැඩලා නැවත ධර්මාසනයට වඩින්න පැය දෙකමාරක් ගත වෙනවා නම් පැය දෙකමාරක් දේශනා වෙන්න ධර්මයේ අදිෂ්ඨාන කරන්නේ. අදිෂ්ඨාන ශක්තියෙන් ධර්මයේ දේශනා කෙරෙනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේ වැඩ ඉන්නවා. පාණ්ඩු කම්බල සෛලාශනී වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතයට වඩිනවා. උතුරුකුරු දිවයිනට වැඩම කරලා පිඬිසිඟාගෙන නැවත හිමවතට වැඩලා අනවතප්ත විලගාව භාග්‍යතුන් වහන්සේ දන් වළඳනවා. සරියුත් මහරහතන් වහන්සේ එතෙන්ට වඩිනවා. එදා බුදුරජාණන් වහන්සේගේ යමක මහා ප්‍රාතිහාර්ය දැකලා එතෙන්ට ඇවිල්ලා හිටපු තරුණයෝ 500ක් මේ බුද්ධ ශ්‍රීය දැකලා සරියුත් මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. සරියුත් මහරහතන් වහන්සේ මේ කාලේ ඒ 500 දෙනත් එක්කම වස්සමාදන් වෙලා ඉන්නේ සංකස්සපුරේ. එනං භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩලා දෙවියන්ට දේශනා කරපු ධර්මයේ ඉගෙන ගන්නවා. ඉල්ලීමක් කරනවා ස්වාමීනි, මෙතෙක් වෙලා භාග්‍යතුන් වහන්සේ ඊයේ ඉඳලා අද දක්වා දෙවියන්ට දේශනා කරපු මුළු ධර්මයේ මට දේශනා කරන්න කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා සාරිපුත්තේනි, ඒ මුළු දේශනාවම ඔබට දේශනා කරන්න ගියොත් දෙවියන්ට ධර්ම දේශනා කරන්න කාලෙ මදි වෙනවා. සාරිපුත්තේනි, මෙහෙම මෙහෙම දේශනා කළා කියලා මුලින් මෙදින් අගින් කරුණු කීපයක් සඳහන් කරලා සාරිපුත්තයන් වහන්සේට දේශනා කරනවා. සාරිපුත්තයේ ඉතුරු ටික වටහා ගන්න කියලා. මේ මහා ප්‍රඥාවන්තයාට භාග්‍යතුන් වහන්සේ කරපු මුළු දේශනාවම ඒ වචන කීපය තුළ වැටහෙනවා. ඇවිල්ලා ඒ මුළු ධර්ම දේශනාවම අර භික්ෂූන් වහන්සේලා 500 නමට කරනවා. පින්තුනි, ඒ භික්ෂූන් වහන්සේලා අභිධර්මයේ ඉගෙන ගන්න හරිම කැමති. තුන් මාසෙ ඉවර වෙනකොට සප්ත ප්‍රකරණයේම අර භික්ෂූන් වහන්සේලා 500 දෙනාට මනාව ප්‍රගුණ වෙලයි තියෙන්නේ. ඇයි මේ 500 දෙනා අභිධර්මයේ ඉගෙන ගන්න මෙච්චර කැමති? අපි පින්තුන් මේ කාරණාව අහලා තියෙනවා. මෙන්න මේ 500 දෙනා එක ගල්ලෙනක කිරි වවුල් වෙලා හිටියා. භික්ෂූන් වහන්සේලා දෙනමක් මේ ගල්ලෙන ආසන්නෙ වැඩ ඉඳගෙන අභිධර්මයේ කටපාඩම් කරනවා. කාටවත් දේශනා කරනවා නෙමෙයි, උන්වහන්සේලාගේ ප්‍රයෝජනෙ උදෙසා කටපාඩම් කරනවා. උන්වහන්සේලා කටපාඩම් කරන ධර්මයේ මේ කිරිවවුල්ලු ටික අහගෙන ඉන්නවා. ඒගොල්ලන්ට අභිධර්මයේ කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ. නමුත් මේ භික්ෂූන් වහන්සේලාගේ හඬට ශ්‍රද්ධ සවන් දෙනවා. මේ කිරිවවුල්ලු 500ම මැරෙනවා. නමුත් ධර්මයේ හඬට මොකවත් නොතේරී සවන් දීගෙන හිටපු පිනට මේ වවුල්ලු 500ම උපදින්න දිවී ලෝකේ. බණ අහනවා කියලා කිව්වට හරියට එක බණක් අහගන්නවා කියලා කියන්නේ මොන තරම් කුසල් කන්දරාවක් ජීවිතයට රැස් කරනවා කියන එකද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම බණ අහන්න පුළුවන් නම් දෙවනි ආත්මය ඒකාන්තයෙන් සෝවාන් වෙනවා කියලා කරුණු දැක්වේ ඒකයි. මේ ජීවිතෙන් සෝවාන් වෙන්න අපිට හේතු සම්පත් නැතත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සෝතානු දත සූත්‍රයේ ආකාර පහකින් බණහඬ කියලා. ඒ ආකාර පහට මනාව ධර්ම ශ්‍රවණය කළොත් නවාංග ශාස්ත්‍රූ ශාසනයෙන්
එක කොටසක් මේ ආකාර පහ යටතේ ප්‍රගුණ කරගත්තොත් අනිවාර්යෙන් දෙවනි ආත්මේ සෝවාන් වෙනවමයි. මොනතරම් යහපතක් අපට තියෙනවද බුද්ධාන්තරයක් තුල. එයින් ප්‍රයෝජන ගන්න අපි සූදානම් නොවෙනවා කියලා කියන්නේ ලැබිලා තියෙන වාසනාව අත්හැරලා දානවා කියන එකයි. ලැබුණ වාසනාවට පයින් ගහනවා කියන එකයි. ඒ තරම්ම උත්තරීතරයි බුද්ධාන්තරයක ලැබෙන මනුස්ස ජීවිතය. එහෙනම් විජම් බණ දේශනා කරන තැන, කටපාඩම් කරන තැන, හඬ අහගෙන ඉඳලා මේ කිරිවවුලු දිව්‍ය ලෝකෙ ඉපදිලා බුද්ධාන්තරයක් දිව්‍යස්සෝය විඳලා අපේ බුද්ධ ශාසනේ මනුස්ස ලෝකෙ ඉපදිනවා. යමක මහා ප්‍රාතිහාර්ය බලන්න ඇවිල්ලා පැහැදිලා සැරියුත් මහ රහතන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. එහෙනම් තමන් දෙව්ලොව ගියෙත් අභිධර්මයේ කියවනව අහලා නිසා අභිධර්මයේ අහන්න හරි කැමති. වස් කාලේ නිමා වෙනකොට සත්ත ප්‍රකරණේම මනුස්ස ලෝකෙන් උන්වහන්සේලා 500 ඉගෙන ගන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ තවම මනුලවදී අභිධර්මයේ දේශනා කරලා නැහැ. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට මේ 500 දෙනා ධර්මයේ ප්‍රගුණ කරලා. සාරිපුත්තයන් වහන්සේගේ උපකාරය නිසා ඒ තරම්ම බණ අහන එක වටිනවා. මේ තරම් අභිධර්මයේ ගැන කරුණු දක්වලා තියෙනකොට 84,000ක් ධර්මස්කන්ධයෙන් 42,000ක්ම අභිධර්මයයි පින්නතේ සඳහන් වෙන්නේ. 42,000ක්ම අභිධර්මයේ. නමුත් සමහර තැනක අපිට ඇහෙනවා අභිධර්මයේ බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා. මේ තරම් ධර්මගන්තවල පැහැදිලි පිරිතුරු සඳහන් කරලා තියෙනවා. මෙතෙක් විශ්ව ධාතුවේ පහළ වුණා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ප්‍රමාණයක්. ඒ පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලා තවුතිසාවට වැඩම කරලා අභිධර්මයේ දේශනා කළා කියලා සඳහන් කරනවා. එහෙනම් අභිධර්මයේ බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරන්න කොහෙවත් හේතු සාධක නැහැ. 84,000ක් ධර්මස්කන්ධේ 42,000ක්ම අභිධර්මයේ. පින්දුතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ධර්මස්කන්ධේ දේශනා කරනවා. මිනිස්සු බලාගෙන ඉන්නවා භාග්‍යතුන් වහන්සේ කවද හරි දැකලමයි යන්නේ කියලා. නමුත් තුන් මාසයක් මේ මිනිසුන්ට කවුද කණ්ඩ දෙන්නේ? චූල අනාථ පින්ඩික සිටිතුමා මේ මිනිස්සුන්ට කතා කරලා කියනවා, උපාසකවරුණී, කිසි කෙනෙක් සැකක් බයක් තියාගන්නපා, භාග්‍යතුන් වහන්සේ දැකල මාපහුයන්. ඔබ සියලු දෙනාට කෑම, ඔබ සියලු දෙනාට බීම, ඔබ සියලු දෙනාට ඇඳුම් පැළඳුම්, ඔබ සියලු දෙනාට අවශ්‍ය සියලුම දේවල් මම සපයනවා කියලා. මේ කියන්නේ චූල අනාථ පින්ඩික සිටිතුමා. යදුන් 36ක කෝටි කීයක් නම් රැස් වෙලා ඉන්නේ ඇද්ද? අනා චූල අනාථ පින්ඩික සිටුමා කියලා කියන්නේ අමිත භෝගී සිටුවරුන්ගෙන් එක්කෙනෙක් නෙමෙයි. කවුද අමිත භෝගී කියලා කියන්නේ? තමන්ට තියෙන ධනස්කන්ධය තමන්වත් දන්නේ නැහැ. එහෙම සිටුවරු 5 දෙනෙක් අපේ ශාසනයේ ඉන්නවා. නමුත් චූල අනාථ පින්ඩික කියලා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. නමුත් මේ කෝටි ගානකට කොහොමද කණ්ඩ දෙන්නේ? සඳහන් කරනවා චූල අනාථ පින්ඩික සිටුතුමාගේ ධනය මේ රැස් වෙලා ඉන්න මිනිස්සුන්ට එක දවසකට කණ්ඩ දෙන්න ඇති කියලා. නමුත් දවස් කීයක් කණ්ඩ දෙන්නද? 3 මාසයක් කණ්ඩ දෙන්න ඕනේ. එහෙනම් අනාථ පින්ඩික සිටුතුමා කොහොමද කණ්ඩ දෙන්න හොයන්නේ? බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධානුභාව බලයෙන් චූල අනාථ පින්ඩික සිටුතුමාගේ ගබඩාවල් හිස් වෙනවත් එක්කම දෙවිවරු රාත්‍රියට මුළු ගබඩාවල් පෙර තිබුණ පරිදිම නැවත පුරවනවා. සිටුතුමා හෙට උදේට සියල්ල අරගෙන මිනිස්සුන්ට කණ්ඩ දෙනවා. හෙට රාත්‍රියට සියලු ගබඩාවල් බුද්ධානුභාවයෙන්ම දෙවියවිල්ලා පුරවනවා. 3 මාසයක් මේ ගබඩා පිරුණේ එහෙමයි කියලා සඳහන් කරනවා. මහා මුගලන් මහ රහතන් වහන්සේ හැමදාම මේ කෝටි ගාණක් මිනිස්සුන්ට ධර්ම දේශනා කළා.
නමුත් මේ කෝටි ගණක් මිනිස්සු මලමුත්‍ර කරන්නේ නැද්ද? එතකොට කොහොමද ජීවත් වෙන්නේ කෝටි ගණක් මලමුත්‍ර කරාම? අන්න ඒ නිසා මහමුගලන් මහරහතන් වහන්සේ ඍදයක් දක්වනවා. යමෙකුට වැසිකිලි යෑමේ අවශ්‍යතාවයක් ඇති වුනොත් ඒ මොහොතේම ඔහුට ඒ සඳහා කුටියක් නිර්මාණය වෙනවා. ජලය පොළවෙන් ලැබෙනවා. අවශ්‍ය කාර්ය සම්පූර්ණ කළාට පස්සේ වැසිකිලියත් නැහැ, මල පහ කරපු තැනත් නැහැ. උතුරු කුරු දිවයිනේ ස්වභාවය මේ තුන් මාසෙ මෙතෙන්ට ගෙනල්ලා දීලා තිබ්බ කියලා සඳහන් කරනවා. උතුරු කුරු දිවයිනේ හැටිත් එහෙමයි. වැසිකිලි කැසිකිලි හෙත් නැහැ. තමන්ට කියලා භාර්යාව නැහැ. තමන්ට කියලා ගොඩ ගහගත්ත ධනයක් නැහැ. සුවඳ හැල් තියෙන්නේ. ගිහිල්ලා සූරගෙන කණ්ඩායි තියෙන්නේ. උදේ අනුභව කරන සූරගත්ත තැන හවස යනකොට ආපහු කරල් තියෙනවා. ඒ තමයි හැල්. වැසිකිලි කැසිකිලි යන්න ඕනේ වෙච්චාම හිතිච්ච තැන අවශ්‍ය කටයුතු ටික මැවෙනවා. කටයුත්ත ඉවර වුණාම ඒ තිබුණ එකක්වත් නැතු වෙනවා. කාම මිත්‍යාචාරය කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ශික්ෂාපදයේ කවදාවත් බිඳෙන්නේ නැහැ. මගේ කියලා බිරිඳක් නැහැ. නමුත් ස්ත්‍රී පුරුෂ දෙගොල්ලම ඉන්නවා. දෙන්නෙක් මුණ ගැහෙනවා. කාම සේවනය කෙරෙනවා. නමුත් ඔවුන් අය කවදාවත් මුණ නොගැහෙන තරම්. ඒ නිසා මගේ කියලා කෙනෙක් නැහැ. ඒ විදිහේ තැනක් උතුරු කුරු දිවයිනේ වෙනම විස්තර කළ යුතු කාරණාවක්. නමුත් එහි යම්සේද මේ වෙලාවේ වැසිකිලි කැසිකිලි පහසුකම් ඒ විදිහටයි මෙතන තියෙන්නේ. දැන් දවස් 83ක් මේ මිනිස්සු බලාගෙන. පින්නතුනේ දවස් 83ක් ගෙවිලා මේ මිනිස්සු මහමුගලන් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, ස්වාමීනි 83 දවසක් අපේ භාග්‍යතුන් වහන්සේ දැක ගැනීමේ තණ්හාවෙන් මෙතෙන්ට වෙලා බලාගෙන ඉන්නවා. අනේ ස්වාමීනි, අපේ බුදුරජාණන් වහන්සේ කවදා මනුස්ස ලෝකෙට වඩිනවද කියලා. මහමුගලන් මහරහතන් වහන්සේ සඳහන් කළා, මම ඒක දැනගෙන ඉන්නම්. මහමුගලන් මහරහතන් වහන්සේ කොහොමද ඒ පණිවිඩය දැනගන්න වැඩි? මහ පොළොව යටට කිමිදෙනවා. සැවැත් නුවර ඉන්න තැන ඉඳලා යොදුන් 240,000 ගණකඩ මේ මහ පොළොව යටට කිමිදෙනවා. මහ පොළොව යටින් කිමිදලා ගිහිල්ලා ඉන්ද්‍රනීල මාණික්කයක් වාගේ මහ සාගරේ මැද්දෙන් මතුවෙනවා. මහ සාගරේ මැද්දෙන් මතුවෙලා අදිෂ්ඨානයක් කරනවා, මම මහා මේරු පර්වතයේ සිඳගෙන තව්තිසාවට වඩිනවා. මේ විශ්වයේ සියලුම දෙනාට මේ ප්‍රාතිහාර්ය දකින්න ලැබේවා. එහෙම අදිෂ්ඨාන කරනවා. නැවත මහසાગරයේ කිමිදලා යොදුන් 84,000ක් යට මහමෙර පතුලට ගිහිල්ලා මහමෙර සිදුරු කරගෙන මහමුගලන් මහරහතන් වහන්සේ මහමෙර ඇතුලින් තව්තිසාවට වඩිනවා. පින්තුනේ එහෙම වඩිනකොට ජම්බුද්දීප වාසීන්ට මහරහතන් වහන්සේ වඩිනවා පේනවා. ඉන්ද්‍රනීල මාණික්කයක් රතු පාට නූලක ගැට ගහලා තියෙනවා වගේ. ඉඳුනිල් මැණිකක් මේ පර්වතයේ හාරගෙන ඉහළට යනවා වගේ. මහා පර්වත රාජයාගේ ඇතුලින් වඩිනවා. ප්‍රාතිහාරයට අනුව මිනිස්සු සියලු දෙනාටම පේනවා. ඒ ජම්බුද්දීප වාසීන්ට. අපරගෝයාන වාසීන්ටත් එහෙමම පේනවා. උතුරු කුරු දිවයින වැසියන්ටත් තවත් විදිහකට පේනවා. මේ ආදි වශයෙන් සතර මහා දිවයිනේම වැසියන්ට මහතෙරුන් වහන්සේ තව්තිසාවට වඩින ආකාරය මනාව දකින්න ලැබෙනවා. මහමෙර සිදුරු කරගෙන
වඩින මහ මුගලන් මහරහතන් වහන්සේ හිමාලයේ තියෙන මහ ජම්බු ගහ මුලින් පැන නැංග ස්වර්ණාංකුරයක් වගේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ධාතුව ස්පර්ශ කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟින් මතු වෙනවා. අපි මුලින් සඳහන් කළා තෞතිසාව තියෙන්නේ මහමෙර මුදුනේ කියලා. එහෙනම් මහමෙර ඇතුලෙන් ඇවිල්ලා හරියටම මතු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ. ජම්බු ගහ ළඟින් මතු වෙන ස්වර්ණාංකුරයක් වගේ කියලා සඳහන් කළේ. මොකක්ද මේ ජම්බු ගහේ කතාව? ජම්බු දීප කියලා මේ මහත් දීපයට නම හැදුණි හිමාලයේ තියෙන මේ ජම්බු ගහ නිසා. මේ ජම්බු ගහ ළඟින් තමයි පංච මහා ගංගාවල් ගලන්න පටන් ගන්නේ. මේ ජම්බු ගහේ හැදෙන ගෙඩි කලගෙඩියක් වගේ ලොකුයි කියලා සඳහන් කරන්නේ. ඒ ගෙඩි ඇතුළට මී පැණි පුරෝලා වගේ ඉතාම රසයි කියලා සඳහන් කරන්නේ. අහස් ගංගාවකින් ගලාගෙන එන ජලය මේ ජම්බු ගහේ අතු හරහා පස් පැත්තකට වැක්කිරිලා පස් පැත්තකට ගලනවා. ආන්ගේ ගලන ජලපාරවල් පහ තමයි ගංගා, යමුනා, අචිරවතී, සරබූ, මහී කියලා කියන්නේ. මේ ගහේ ගෙඩි මේ ගංගාවල් වල ඉවුරට වැටෙනවා. ඒ ගෙඩි වැටිලා පැලවෙන්නේ ස්වර්ණාංකුර කියලා සඳහන් කරනවා. ඒ ජම්බු ගෙඩි පැලවෙනකොට රත්තරන් අංකුර තමයි පැලවෙන්නේ. ආන්ගේ රත්තරන් මේ ගංගාවල් වල හේදිලා යනවා. ඒ රත්තරන් මේ ගංගා හරහා හේදිලා ගිහිල්ලා වැටෙන්නේ මහමුදුනට. ලෝකේ තියෙන රත්තරන් වලින් හොඳම රත්තරන් තියෙන්නේ කොහි කියලාද සඳහන් කළේ? මහසાગරේ. හොඳම රත්තරන් තියෙන්නේ මහමුදුනේ. ඒ හොඳම රත්තරන් වලට කියන්නේ මොනවද? ජාම්බු නද නිෂ්ක. එනං හොඳම රත්තරන් තියෙන්නේ මුහුදේ. ජාත රූප කියලත් කියනවා. අපි ගාව තියෙන රත්තරනුත් මුහුදෙන් අරගත්තුවා නම් ඒ තමයි හැබෑම රත්තරන්. බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව රන්වන් පාටයි කියලා කීවට ඒ අපි ගාව තියෙන රත්තරන් වල පාට නම් නෙමෙයි කියලා සඳහන් කරන්නේ. එහෙනම් මෙන්න මේ ජාත රූප වල පාටයි. ජාත රූප දැකලා නැති අපිට බුදුරජාණන් වහන්සේගේ ශරීර වර්ණය තේරුම් ගන්න හරි අමාරුයි. අපේ රත්තරන් මෙහෙම දිලිසෙනකොට ජාත රූප කොහොම බබලෙනවද? එමනම් මේ ජම්බු ගහ මුල ස්වර්ණාංකුර නැගෙනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව ළඟ මහමුගලන් මහරහතන් වහන්සේ මතු වෙනවා. දෙවියෝ කල්පනා කරනවා මහතෙරුන් වහන්සේ කොහොම වැඩියද මෙතෙන්ට කියලා. බුදුරජාණන් වහන්සේට කතා කරලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, එදා යමක මහා ප්‍රාතිහාර්ය බලන්න ආපු මිනිස්සු භාග්‍යතුන් වහන්සේ නොදැකනම් යන්නේ නැහැ ස්වාමීනි. ඒ මිනිස්සු අහනවා ආයේ කවදද මිනිස් ලෝකෙට වඩින්නේ කියලා. දැන් 83 දවසක් ගත වෙලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මොග්ගල්ලාන තවත් දවස් 7කින් මම මනුලෝ වඩිනවා. මිනිස්සුන්ට ඒ බව දැනුම් දෙන්න. මොග්ගල්ලාන ඔබේ සහෝදරයාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ මේ කාලේ? ඒ අහන්නේ සාරිපුත්තයන් වහන්සේ කෝ කියලා. ස්වාමීනි යමක මහා ප්‍රාතිහාර්ය දැකලා පැහැදුන 500ක් භික්ෂූන් වහන්සේලත් එක්ක පැහැදිලා පැවිදි වෙච්ච 500ක් භික්ෂූන් වහන්සේලත් එක්ක සංකස්සපුරයේම වැඩ ඉන්නවා කියලා සඳහන් කළා. අපේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා මෙතෙක් පහළ වෙච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේලා තෞතිසාවේ අභිධර්මයේ දේශනා කරලා කොහාටද වැඩි කියලා. සියලුම බුදුරජාණන් වහන්සේලා වඩින්නේ මේ සංකස්සපුර ద్వාරයටයි. ආන්ගේ නිසා සංකස්සපුරේ කියලා කියන්නේ අවිජහිත පුණ්‍ය භූමියක්. මෙතෙක් විශ්ව ධාතුවේ පහළ වුණ කිසිම බුදුරජාණන් වහන්සේ නමක්
අත් නොහැර භූමියක් සංකස්සපුරේ කියලා කියන්නේ. ඒ නිසා මමත් සංකස්සපුරේටම වැඩිය යුතුයි කියලා තීරණය කරනවා. මහමුගලන් මහරහතන් වහන්සේ ඒ පණිවිඩය අරගෙන නැවත මහමෙර ඇතුලෙන් ගමන් කරලා මහසාගරයෙන් කිමිදිලා සවැත් නුවරින් මතුවෙනවා. මිනිසුන්ට කියනවා අපේ භාග්‍යතුන් වහන්සේ තව දවස් 7කින් උපාසකවරුනි මනුස්ස ලෝකෙට වඩිනවා කියලා. මිනිසු ප්‍රීතියෙන් පිනා යනවා. මිනිසු මහමුගලන් මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මොග්ගල්ලාණන් වහන්සේ මෙහි ඉඳලා සංකස්සපුරේට කොච්චර දුරයිද කියලා. රහතන් වහන්සේ සඳහන් කළා උපාසකවරුනි යදුන් 30ක් දුරයි කියලා. යදුන් 30ක් කියලා කියහම සතපුම් 300කට ආසන්නයි. මිනිස්සු කියනවා ස්වාමීනි ඒ තරම් දුරක් අපි පයින් කොහොමද යන්නේ ස්වාමීනි? ස්වාමීනි මෙතන ඉන්නවා ජරා ජීර්ණ වෙලා වයස්ගත වෙච්ච අය. ස්වාමීනි මෙතන ඉන්නවා ආබාධිත අය. ස්වාමීනි මෙතන ඉන්නවා දරුවෝ ලැබෙන්න ඉන්න අය. ස්වාමීනි මෙතන ඉන්නවා දුර ගමන් කරන්න බැරි කාන්තාව. ස්වාමීනි මෙතන ඉන්නවා දරුවෝ වඩාගත් කාන්තාව. ස්වාමීනි මෙතන ඉන්නවා නොඑක් රෝග තියෙන අය. ස්වාමීනි ඒ අය කොහොමද මෙච්චර දුරක් පයින් යන්නේ කියලා ඇහුවා. ආන් එහෙම අහනකොට මහමුගලන් මහරහතන් වහන්සේ සඳහන් කළා උපාසකවරුනි බුදුන් දකින්න යන්න කැමති හැම කෙනෙක්ම බුදුන් දකින්න යන්න ලෑස්ති වෙන්න. භාග්‍යතුන් වහන්සේගේ ආනුභවේනුත් මගේ ආනුභවේනුත් ඔබලාගේ පතුල් වලට වේදනාවක් නැතුවම ඔබලා සංකස්සපුරේට ගමන් කරවනවා. සඳහන් කරනවා මහමුගලන් මහරහතන් වහන්සේ මේ මහ පොළව පැදුරක් අකුලනවා වගේ ඇකුළුවා කියලා. මිනිස්සුන්ට සංකස්සපුරේට යන්න මේ මහා ඍද්ධිවන්තයාට කොහොම ශක්තියක් තියෙන්නේ ඇද්ද? උන්වහන්සේගේ ඍද්ධිමය ශක්තිය ඉතා විශේෂ විදියට පැහැදිලි කරලා තියෙනවා. රහතන් වහන්සේගේ දේශනාව මත මිනිස්සු සියලු දෙනාම සංකස්සපුරේට පිටත් වෙනවා. සඳහන් කරනවා සමහර කෙනෙක් සවැත් නුවරින් පිටත් වෙනකොට බුලත් විටක් කපන්න කියලා හිතාගෙන විටට අවශ්‍ය පුවක් බුලත් එකතු කරගෙන හුණු ටික ගාලා විට කටේ තියාගන්නකොට සංකස්සපුරී කියලා. විට කටේ තියාගන්න හදන්න පටන් ගන්න සවැත් නුවරින් බුලත් විට කටේ තියන්නේ සංකස්සපුරී. වලලු දාගන්න ගත්ත අය තමන්ගේ මේ අතට වලලු ටික දාලා අනික් අතට වලලු දාන්නේ සංකස්සපුරී කියලා කියන්නේ. කනට ආභරණ පළඳින්න පටන් ගත්ත අය මේ කනට කරාඹුව දාලා අනික් කනට කරාඹුව දානකොට සංකස්සපුර ద్వාරය ළඟ කියලා කියන්නේ. ළමයි වඩාගෙන යන අයගෙන් තව කෙනෙක් ගිහිල්ලා කියනවා ළමයා දෙන්න මම ගන්නම් කියලා. ළමයා දෙන්න කියලා අත දික් කරනකොට ඔහුගේ අතට ළමයා ලැබෙනකොට ඔවුන් ඉන්නේ සංකස්සපුරේ. අත දික් කිරුවේ සවැත් නුවරින් ළමයා හම්බෙන්නේ සංකස්සපුරේ. මොනතරම් වේගෙන් ඔවුන් සංකස්සපුර ద్వාරයට ගිහිල්ලාද. බුද්ධානුභවයයි මහමුගලන් මහරහතන් වහන්සේගේ ආනුභවයයි සංකස්සපුරයට ගියපු මිනිස්සු සංකස්සපුර ద్వාරය දැකලා පුදුමයෙන් පුදුමයට පත් වෙනවා. මොකක්ද මේ වෙච්ච දේ කියලා තෘෂ්ණීන් භාවයට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ වඩින්න තුරු චූල අනාථපිණ්ඩික සිටුතුමා සංකස්සපුරයට රැස් වෙච්ච සියලු දෙනාටම ආහාර සපයනවා. පෙර වගේම මහමුගලන් වහන්සේ මහරහතන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වලයි තියෙන්නේ. වැසිකිලි කැසිකිලි ආදී සනීපාරක්ෂක කටයුතු ටික පෙර වගේම සම්පූර්ණයි. බුදුරජාණන් වහන්සේ
සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට කතා කරලා කියනවා. මහරජේ දැන් මම මනුස්ස ලෝකෙට වඩින්න කාලය ලැබිලා තියෙන්නේ කියන කාරණාව මතක් කරනවා. දැන් අභිධර්ම දේශනාව භාග්‍යතුන් වහන්සේ නිවා කරන්න කාලය ලැබිලා තියෙන්නේ. දෙවිවරු මේ වෙනකොට මනාව ධර්ම අවබෝධය ලැබලා ඉන්නේ. 80 කෝටියක් පමණ දෙවිවරු ධර්ම අවබෝධය ලැබනවා. 80 කෝටියක් තරම් දෙවිවරු ධර්ම අවබෝධය ලැබුවා වගේම භාග්‍යතුන් වහන්සේගේ මව මාතෘ දිව්‍ය රාජයා දහසක් නයින් ප්‍රතිමන්දිත අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයම ලැබනවා. ඒ උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලැබලා සියලුම දෙවියන්ට කලින් මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේ වාඩි වෙලා හිටපු ආසනයෙන් නැගිටිනවා. නැගිටලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ යම් ණයක් තිබුණා නම් මට ඒ ණය ගෙවල ඉවර කරා ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ ණය නෑ කොහොමත්, නමුත් අන්තිම කාර්යයත් සම්පූර්ණ කරලා ඉවර කළා. කාරණා ගණනාවක් සඳහන් කරනවා. අනාදිමත් කාලයක් සංසාරයේ මහ බෝසතාණන් වහන්සේට අම්ම වෙවී ආපු හැටි. අනාදිමත් කාලයක් සංසාරයේ කෝටි ප්‍රකෝටි ගණන් ආත්මවල මහා මායා දේවීන් වහන්සේ උන්වහන්සේට අම්මා වෙනකොට ඒ අම්මව රැකගන්න මනුෂ්‍ය ආත්මවල තිරිසන් ආත්මවල මේ පුතා මොන කැපකිරීමක් කළාද කියන කාරණාව මාතෘ දිව්‍ය රාජයා මතක් කරනවා. ස්වාමීනි, අන්තිම ආත්මවල ඔබ වහන්සේ මා වෙනුවෙන් කොයිතරම් කැපකිරීම කළාද. විශේෂයෙන් පින්නතනි සඳහන් කළා, ස්වාමීනි කට්ටහාරි ජාතකයේදී මා අනුන්ට දාසියක්ව උපන් කාලේ නුඹ වහන්සේ මා කුසින් ඉපදිලා බරණැස් රජුරවන්ට අගමෙහසිය බවට පත් කරවන්න කටයුතු කරන්න යෙදුණා. එදා මම දාසියක්. නමුත් මගේ කුසින් ඉපදිලා දාසියක් වෙච්ච මම බරණැස් රජුරවන්ගේ අගමෙහසිය බවට පත් කළා. ස්වාමීනි, සුසීම ජාතකයේදී පියෙක් නැති කල කුල ධනයට ශෝකයෙන් හඬමින් හිටපු මා නොහඬවා මෑණියනි සංසිඳෙන්න එහෙම සඳහන් කරමින් සත් හැවිරිදි වයසේ මහත් වූ නුවණකින් බල පරාක්‍රමයකින් කෝටි ගණන් සම්පත් මට ගෙනල්ලා දුන්න ස්වාමීනි. ස්වාමීනි, අලීන චිත්ත ජාතකයේදී නුඹ වහන්සේ මා කුසින් ඉපදිලා උපන් මොහොතේ පවා පියා නැති නිසා රජය තබා මුළු දඹදිව රජයේම මට ගෙනත් දීලා ස්ත්‍රීත්ව සිටි මාහා දඹදිව රජය ඔබ වහන්සේ කරන්න පටන් ගත්තා. මම ඒ රාජ්‍යයේ මහ මෙහෙසිය බවට පත් කළා. ඔබ වහන්සේ මුළු ජම්බුද්දීප රාජ්‍ය විමසුවා. සාලිකේදාර ජාතකයේදී ගිරා රජුව ඉපදිලා හැල් කරල් මී අඹ අරගෙන ඇවිල්ලා ඒ තුඩින් ජරා ජීර්ණ වෙච්ච මට කවලා ඔබ වහන්සේ පෝෂණය කළා. බන්ධනාගාර ජාතකයේදී දිලිඳු කුලයක ඉපදිලා වැන්ද වූ මට අත්පා මෙහි කරමින් අනිත් ගෘහවාසයක් නොකට දරපැන් බඩු ආදී හැම දෙයක්ම මා වෙනුවෙන් සපේලා දුන්නා. කුරු ධම්ම ජාතකයේදී නුඹ මා බඳු වූ ගුණ රක්ෂා කොට ජේෂ්ඨාප වායන ධර්මයෙහි මුදුන් පැමිණ ලක්ෂයක් අගනා චන්දනසාර සුවහස් අගනා ස්වර්ණමාලාවෙන් මටම පූජා කළා. මහා ධර්මපාල ජාතකයේදී නුඹ මා කුසින් ඉපිද
නුඹටද මටද නුඹ උපන් කුලයටද රෝග ව්‍යසනයක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කළා. දසරත ජාතකයේදී නුඹ මාකුසින් ඉපදිලා දසරත ධර්මයට අනුව, ඒ කියන්නේ දස රාජ ධර්මයට අනුව මුළු ජම්බු ද්වීපය ඔබ පාලනය කළා. මේ ආදි වශයෙන් දිගින් දිගට දිගින් දිගට මහා බෝසතාණන් වහන්සේ තමන් කුසින් උපත් වූ ආකාරයෙන් පැහැදිලි කළා. එහෙම පැහැදිලි කරන ගමනේ අවසානයේ සිහිපත් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහෝෂධ පඬිත වෙලා ඔබ වහන්සේ ඉපදිච්ච ආත්මේ ඉපදිච්ච ගමන්ම මගේ යටේ සඳුන් ගැටයක් තියලා ඖෂධයක් මට දානය කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වෙස්සන්තර ආත්ම භාවයේ මගේ කුසින් ඉපදිලා ඉපදිච්ච ගමන්ම දීප්තිමත් ඇස් දෙකින් මගේ මුව මඩල දිහා බලලා හුරතල් බසින් ඔබ වහන්සේ මගින් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි මගෙන් එදා ඇහුවේ ඉපදිච්ච ගමන්ම අම්මේ මට දන් දෙන්න මොකවත් නැද්ද කියලා. ස්වාමීනි අන්තිමාත්ම භාවී සුද්ධෝදන මහරජුරුවන්ට දාව ඔබ වහන්සේ මගේ කුසින් ඉපදිලා පියුම් මත ගමන් කරලා ස්වාමීනි ඔබ වහන්සේ සිංහනාද පවත්ව පවත්ව මගේ කන් දෙකේ අමා ජලයේ හැලුවා ස්වාමීනි. එහෙම කරපු මගේ භාග්‍යතුන් වහන්සේ අද දිව්‍ය ලෝකයට වැඩම කරලා මම ඇතුළු සියලු දෙවියන්ට අභිධර්මයේ දේශනා කරලා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ස්වාමීනි මට ලබල දුන්නා. ස්වාමීනි ඔබ වහන්සේ බිහි කරපු අම්මට තිබුණ ණය සම්පූර්ණයෙන් ගෙවල දැම්මා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මම වෙනුවෙන් කොයි තරම් දේවල් සංසාරි කළාද. අද මම සසරින් සදහටම මුදාලුවා. තව ආත්ම හතක් ස්වාමීනි මම ජීවත් වෙනවා. ඒ ආත්ම හතම දෙව්ලොවයි බඹලොවයි සැරිසරනවා මිසක් මං කවදාවත් මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. එවන් තැනට මාපත් කළ මහා නර ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා සියලු දෙවි බඹුන් සමග බුදුරජාණන් වහන්සේට නමස්කාර කළා. 80 කෝටියක් තරම් ජන දෙවි පිරිසක් නිවන් අවබෝධ කෙරෙව්වා. අපේ බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට සඳහන් කරහම දැන් මනුස්ස ලෝකෙට වඩින්න කාලයයි කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කල්පනා කළා පියවර තුනෙන් භාග්‍යතුන් වහන්සේ බුද්ධානුභාවයෙන් මගේ භවනට වැඩම කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ ආපහු වඩිනකොට භාග්‍යතුන් වහන්සේ දෙවියන්ගේ ආනුභාවයෙන්ම මනුස්ස ලෝකයට වැඩිය යුතුයි. අපිට කළ හැකි උතුම්ම සත්කාරයක් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපි කළ යුතුයි කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කතා කරලා සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ මනුලෝට වඩින්නයි ලෑස්තිය. ඒ සඳහා ස්වර්ණ වූ සෝපාන, මාණික්‍යමය වූ සෝපාන, රිදීමය සෝපාන පිළියෙල කරන්න ඕනේ. විශ්වකර්ම දිව්‍ය රාජයා විසින් සප්ත රතනමය ඉනිමගක් නිර්මාණය කරලා ඒ ඉනිමග තෞතිසාවේ ඉඳලා සංකස්සපුරේටම දික් කළා. ඉනිමගේ මුල සංකස්සපුරී, ඉනිමගේ අග මහමෙරමුදුනි. මේ ඉනිමග හදලා තියෙන්නේ සප්ත රතනයන්ගේ. තනිකරම ඝන රත්තරන් ඉනිමගක් හැදුවා. ඒ ඉනිමග මේ ස්වර්ණ සප්ත රතනමය ඉනිමගේ දකුණු පැත්තේ තිබ්බා. තනිකරම රිදීමය ඉනිමගක් හැදුවා.
ඒක සප්ත රත්නමේ ඉනිමගේ වම්පසින් තිබ්බා. භාග්‍යතුන් වහන්සේට මනුස්ස ලෝකෙට වඩින්න සියලුම කටයුතු සූදානම්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාශනින් බැස්සා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දාසයා වගේ භාග්‍යතුන් වහන්සේගේ සංගල සිවුරයි පාත්‍රී අරගත්තා. රත්තරන් ඉනිමගින් භාග්‍යතුන් වහන්සේට වඩා ඉස්සරහට ආවා. තමන්ගේ ජයතුරා සංකය අතින් අරගත්තා. පාත්‍ර ධාතුවත් සංගල සිවුරත් සක්‍ර දේවේන්ද්‍රයන්ගේ හිස මත තියාගෙන ජයතුරා සංකය අරගෙන මුළු සක්වලට ඇහෙන්න පිඹින්න පටන් ගත්තා. ඒ බුදුරජාණන් වහන්සේට දක්වන උපහාරය. භාග්‍යතුන් වහන්සේ රන් ඉනිමගින් බහිනවා මනුස්ස ලෝකෙට වඩින්ට. සියලු දෙවිවරු පිළිවලින් භාග්‍යතුන් වහන්සේ සප්ත රතනමය ඉනිමගින් වඩිනවා. සියලු දෙවිවරු රන් ඉනිමගින් වඩිනවා. සියලු බ්‍රහ්ම රාජයෝ රිදී ඉනිමගින් වඩිනවා. මහා බ්‍රහ්ම රාජයා භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට ඉහෙලින් සේත චත්‍රයක් දරාගෙන ඉන්නවා. සියලු බ්‍රහ්මයෝ පිළිවෙලින් 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 මේ ඉනිමගේ ඉහළට ඉහළට ඉන්නවා. අනික් පැත්තෙන් දෙවිවරු ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ වැඩම කරන ඉනිමගේ කවුරුවත්ම නැහැ. බුදුරජාණන් වහන්සේගේ සිරිපා ධාතුවෙන් පැහැගුවා නම් යන් හිනි පෙත්තක්, ඒ හිනි පෙත්ත පාගන්න සමත් කිසිම දෙවියෙක් බ්‍රහ්මයෙක් නැති නිසා භාග්‍යතුන් වහන්සේ වඩින්නේ ඉනිමගේ භාග්‍යතුන් වහන්සේ විතරමයි. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දෙවියන් පිරිවරාගෙන මහා ප්‍රාතිහාර්යක් සහිතව මනුස්ස ලෝකෙට වැඩම කරන වෙලාව විශේෂයෙන් සිහිපත් කරනවා. රණින් කළ ඉනිමගේ මේ දිව්‍යමය වාදනය කරන පංචසික කියන දිව්‍ය පුත්‍රයෝ තමන්ට රන් ඉනිමගේ ඉඩ නෑ. දෙවිවරුන්ගෙන් මුළු ඉනිමගම පිරිලා. නමුත් මේ පංචසික දිව්‍ය පුත්‍රයෝ ගව් තුනක් පමණ තමන් අතේ තියෙන බේලු පණ්ඩුනම් වීණාව දස දහසක් සක්කොලට හෙන්ඩ වාදනය කරනවා කියලා. බේලු පණ්ඩ කියන වීණාව ඒ බුදුරජාණන් වහන්සේට කරන උපහාර පූජාවක් හැටියට. ඊළඟට සඳහන් කළා තවත් නොයෙක් දෙවිවරු නොයෙක් ආකාරයේ උපහාර දැක්වා. දස දහසක් සක්වලේ මාතලී නම් දිව්‍ය පුත්‍රයෝ. පින්නතුනි, සක්වලවල් දහ දහහක් කියලා කියහම චාතුම් මහරාජික දහ දහහක් තියෙනවා. තාවතිංස දහ දහහක් තියෙනවා. දිව්‍ය ලෝක හය බැගින් දහ දහහක්ම තියෙනවා. එතකොට තාවතිංස දහ දහහේ සක්‍ර දේවේන්ද්‍රවරු දහ දහහක් ඉන්නවා. ඒ සක්‍ර දේවේන්ද්‍රවරුන්ට මාතලී කියලා රතාචාර්යවරු දහ දහහක් ඉන්නවා. වෛජයන්ති කියන රතය අශ්ව බල දහහක් තියෙනවා. අශ්වයෝ දහහක් යදලා ඉන්නේ, සුදු පාටයි අශ්වයෝ. ඒවාගේ රත දහ දහහක් තියෙනවා එක්කෙනාට එක ගාන. එනම් මෙතන සඳහන් කරනවා මාතලී නම් දිව්‍ය පුත්‍රයෝ දහ දහහක්, වෛජයන්ති රථය අරගෙන නොයෙක් දජපතාකාදී පූජා පෙරහැරින් සමලංකృత කරගෙන භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන ඒ රථයෙන් ගමන් කරනවා. ඊළඟට සඳහන් කළා සක්‍ර දේවේන්ද්‍රයාට පක්ෂපාත වූ තවත් නොයෙක් අය, නොයෙක් දෙවිවරු භාග්‍යතුන් වහන්සේට උපහාර පිණිස දහ දහහක් සක්වලේ දෙවිවරු දිව්‍යමය වූ පුෂ්ප පූජා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කරන්න පටන් ගත්තා.
දහදාහක් සක්වලින් දිව්‍යමය මල් වැක්කිරෙනකොට මොන තරම් සුවඳ කොයි තරම් මල් ප්‍රමාණයක් අහසින් වැක්කිරෙන්න ඇද්ද දෙවිවරු ඒ තරම් උපහාර පූජා සිදු කරන්ට යදුනා පින්නතුනි මේ දහදාහක් සක්වලේම අපි සඳහන් කළා දිව්‍ය ලෝක හය බැගින් දහදාහක් තියෙන නිසා පළවෙනි දිව්‍ය ලෝකයේ පල්ලැහැ ඉඳලා බැලුවහම චාතුම් මහරජකේ එතකොට සතරවරම් දෙවිවරු 40000ක් ඉන්නවා එක දෙව්ලොවක දෙවිවරු දෙවි රජවරු හතර දෙනා බැගින් 40000ක් මේ 40000ම භාග්‍යතුන් වහන්සේ පිරිවරා ගන්නවා බෝධිසත්ව අවදීත් ආරක්ෂා සම්පත්තියේ සැපෙව්වා මේ 40000ම ඊළඟට සඳහන් කළා ඊළඟ දිව්‍ය ලෝකයේ සක්‍ර දේවේන්ද්‍රවරු 10000ක් භාග්‍යතුන් වහන්සේ පිරිවරා ගන්නවා ඊළඟට තියෙන්නේ යාම කියන දිව්‍ය ලෝකේ යාම දිව්‍ය ලෝකේ ඉන්නේ සුයාම කියලා රජෙක් මේ සුයාම නම් වූ දෙවි රජවරු 10000ක් ඉන්නවා මේ සුයාම නම් වූ දෙවි රජවරු සඳහන් කරනවා පින්නතුනි චාමරාරගෙන දස දහසක් මිනිපෙතිවල පටන් දස දහසක් සන්තුෂිත රජහුද දස දහසක් තල්වැට අරගෙන දස දහසක් රම්පෙත්තෙහි සිටගත්ත කියලා. මේ හැම එක්කෙනෙක්ම සමහරු චාමර අරගෙන සමහරු පවන් සලන දේවල් තල්වැට අරගෙන මේ රත්තරන් ඉනි මගේ ඉනිමං පොල්ලක් පොල්ලක් ගාන හිටගෙනවා. මේ සියලුම දෙවිවරු භාග්‍යතුන් වහන්සේ වෙනින් උපහාර දක්වනවා. බිම ඉඳලා බලහම රත්තරන් ඉනි මග සම්පූර්ණයෙන්ම දෙවියන්ගෙන් පිරිලා රිදී ඉනි මග සම්පූර්ණයෙන්ම මහමෙර මුදුනටම බ්‍රහ්මරාජයන්ගෙන් පිරිලා බුදුරජාණන් වහන්සේගේ ඉනි මගේ විතරක් භාග්‍යතුන් වහන්සේ තනියම වැඩ ඉන්නවා මේ වෙලාවේ ලෝක මහා විවරණ ප්‍රාතිහාරය දක්වලයි තියෙන්නේ මොකද්ද මේ ලෝක මහා විවරණ ප්‍රාතිහාරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ තෞතිසාව ඉඳලා මනුස්ස ලෝකෙට වඩින ගමන මුළු 10000ක් සක්වලටම පේනවා සියලුම මිනිස්සුන්ට දෙවියෝ පේනවා මිනිස්සු කවදාවත් දෙවියෝ දැකලා නැහැ එහෙම සියලුම මිනිස්සුන්ට දෙවියෝ පේනවා සියලුම දෙවියන්ට මිනිස්සු පේනවා සියලුම බ්‍රහ්මයන්ට මිනිස්සු පේනවා ඒ වගේම මහ පොළොවේ ඉන්න කුරා කූඹියාගේ පවා බ්‍රහ්මයන්ට පේනවා ඒ විතරක් නෙමෙයි කුරු කුහුඹුව පවා බ්‍රහ්මරාජයන්ව දකින්නවා උඩින් බවාග්‍රේ ඉඳලා යටින් අවීචිය දක්වා සියලුම දෙනාට මේක පේනවා මිනිස්සුන්ට දෙවියොත් පේනවා මිනිස්සුන්ට නිරයත් පේනවා පින් කරපු අය උඩින් පේනකොට පව් කරපු අය යටින් පේනවා පිනෙහි ඵලයයි පවෙහි ඵලයයි දෙකම දකින්නවා යමෙක් ඉහළට ගියා නම් කාගේ අනුභවයේ නිසාද යමෙක් පහළට ගියා නම් කාට කීකරු නූන නිසාද මිනිස්සුන්ට ඒ කාරණාව මනාව දැනෙනවා එනිසයි ලෝක මහා විවරණේ සියලු දෙනාටම මේ ප්‍රාතිහාර්ය පේනවා භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රාතිහාර්ය දක්වලා තමයි ඉනිමගට අවතීර්ණ වෙන්නේ ඊළඟට පින්නතුනි නැවත විශේෂයෙන් සඳහන් කරනවා දස දහසක් අයිරාවන නම් වූ දිව්‍ය රාජියෝ තෙතිස් කුඹෙහි මවන ලද දලහා අයිරාවන දිව්‍ය රාජයා කවුද මේ අයිරාවන දිව්‍ය රාජයා කියලා කියන්නේ මගමානවකතුමාට ලැබුණ රජුරුවන්ගේ මංගල හස්තිය තිරිසෙනි තිරිසන් කොහොමුණත් තිරිසන් අපාය කියලනේ අපි කියන්නේ. නමුත් මගමානවකගේ නැමති සත්පුරුෂයාට ලැබුණ නිසා රජුගාව හිටියානම් යුද්ධෙට ගිහිල්ලා මිනි මරණ ඇතා මේ සත්පුරුෂයෙක් නිසා පින් කළා. මගමානවක කරපු බොහෝ පින්කම් වලට උපකාර කළා. මේ ඇතා මැරිලා තෞතිසාවේ අයිරාවන නම් දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුණා.
එතකොට තවුතිසාවේ රජවරු 33 දෙනෙක් ඉන්නවා. ඒ මගමානෝගතුමා සහ ඔහුගේ යාළුවෝ 32. මේ 33 දෙනා නිසා තමයි මට දිව්‍ය ලෝකෙට එන්න ලැබුණේ. එහෙම හිතලා මේ අයට මං කෘතගුණ සලකන්න ඕනේ. එහෙම කල්පනා කරලා මේ ඓරාවණ දිව්‍ය පුත්‍රයා මේ දිව්‍ය රජවරු ගමනක් යනකොට ඇතෙකුගේ වෙස් ගන්නවා. සඳහන් කරනවා ඒ ඇතාට හිස් තියෙනවා 33ක්. මැද හිසේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වැඩ ඉන්නවා. දෙපැත්තට හිස් 16 තියෙනවා. එව්වගේ අනික් දෙවි රජවරු වැඩ ඉන්නවා. ඉතා විශාල හස්ති රාජයේ මැද හිසේ ස්වර්ණ මණ්ඩපයක් තියෙනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට වැඩ ඉන්න. හැම හිසකම දල 7ක් තියෙනවා. ඒ දල 7ේ පොකුණු 7ක් තියෙනවා. ඒ පොකුණු 7ේ නෙළුම් පඳුරු 7ක් තියෙනවා. නෙළුම් පඳුරු 7ේ මල් 7ක් තියෙනවා. එක මලක පෙති 7ක් තියෙනවා. එක පෙත්තක දිව්‍යාංගනාවෝ 7 දෙනෙක් රංගනයේ ඉදිරිපත් කරනවා. දෙවි රජවරු මනා වූ මේ රංගනයේ බල බල මේ හස්ති කුඹය මත දිව්‍යමය වූ විනෝදේ ලබනවා. මෙන්න මේ ඓරාවණ හස්ති රාජයා 33 කුඹයෙහි මවන ලද දලහා ඒ කිවේ ඔලු 33යි. ඒ හැම ඔලුවකම දල තියෙනවා. දලෙහි මැවූ පොකුණු හා පොකුණෙහි මැවූ පියුම් හා පියුම් පෙතිවල නටන දෙවගණන් හා සමග 330,000 හොඬ නගා 330,000 සේසත් බුදුරජාණන් වහන්සේගේ සිරසට කෙරෙමින් ආකාශෙන් මනාව පහළට බහින්න පටන් ගත්තා කියලා. එතකොට හස්ති රාජ්‍යෝ 330,000 සේසත් දරාගෙන ඉන්නා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් හරියට අහසේ පාවෙලා එනවා වගේ මේ විශාල අලංකාර හස්තීන් දෙව්ලොව ඉඳලා මනුස්ස ලෝකයට කෙමෙන් බැහැගෙන එනවා. නොයේක් දෙවිවරු නොයේක් පූජාවන් සමග මනුස්ස ලෝකයට කෙමෙන් ළඟා වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ දෙවියන් පිරිවරාගෙන නොයෙක් පූජා පෙරහැරින් මුළු අහස මුළුල්ලේම දෙවියන් මවපු දිව මඩුලු දිව්‍යමය කොඩි නොයෙක් ආදී සැරසිලි අහස් ගැබ පුරාම දෙවියෝ විසින් සැරසිලි කරලා බුදුරජාණන් වහන්සේ දහස් ගණන් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ජය ഘോഷානාද නැගිනවා. දෙවියන්ගේ තූර්ය වාදනය නිමක් නැහැ. පුදුමාකාර අසිරිය. ඒක විස්තර කරන්න සමත් කෙනෙක් ලෝකේ නැහැ. ඒ තරම් ආශ්චර්යමත් සංකස්සපුරේට භාග්‍යතුන් වහන්සේ වැඩපු හැටි. එහෙමනම් පින්නතිනේ මේ උතුම් සංකස්සපුර වර්ණනාව පිළිබඳව මේ සද්ධර්ම දේශනාව සිදු කරන දායක පින්නතුන්ගේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා කීපයක් සිහිපත් කරනවා. ගාල්ල දික්වැල්ල පාරේ නොම්බර 38 නිවසේ පදිංචි ගුණපාල නානායක්කාර ආදරණීය පියාණන්ට සහ මාලනී හෙට්ටි ආරච්චි ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් එම මව්පිය දෙපළගේ අභාව ප්‍රාප්ත දෙමව්පියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් හංසනී කෞශල්‍යා දේවන්ත පద్ම පෙරුම නදී උත්පල අමිල ආරච්චිගේ ශමල් නිවන්තක ආදරණීය සහෝදර සහෝදරියන්ට කරන කියන රැකී රක්ෂා කටයුතු දියුණු වී සියලු ප්‍රාර්ථනා ඉටු වී නිරෝගීව දීර්ඝායුෂ ලබන්නට තාදිත්‍ය සඳමිත සස්මිත මන්දාර පුතුන් දෙදෙනාගේ අනාගතයට රත්නත්‍රේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත්
දෙමව්පිය දෙදෙනාගේ සහෝදර සහෝදරියන් ප්‍රධාන ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න. නුවන් විතරණගේ සොහයුරාගේ ආදරණීය පියාණන් වූ පිටබැද්දර විතානගේ නන්දසේන මහත්මාට, ලක්මාල් විජේපාල සොහයුරාගේ දයාවර පියාණන් වූ ආර්.එච්. විජේපාල මහත්මාට හා මෑණියන්ට, ආර්.ඒ. වනිතා මහත්මියට, නුවන් ප්‍රසන්න සොහයුරාගේ පියාණන් වන එච්.එම්.සී. හේරත් මහත්මාට සහ ආලෝක තලංගම සොහයුරාගේ පියාණන් ටී.එම්. චන්ද්‍රසිරි මහත්මාට නිදුක් නිරෝගී සුව සම්පත සමග දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමටත් මෙම සද්ධර්ම දේශනා පින්කම සඳහා මූල්‍යමය දායකත්වය ලබා දෙමින් කටයුතු කරනු ලබන්නේ ජපානයේ වෙසෙන චතුර නිරංජන නායනායකකාර මහත්මා විසින්. ඒ මහත්මා විසින් තවත් කරුණු කීපයක් සිහිපත් කරනවා. මෙම උතුම් සත්ක්‍රියාව සම්බන්ධයෙන් එයින් රැස් කරගන්න ආනිසංසයෙන් චතුර නිරංජන නානායක්කාර මහත්මාගේ අනාගත ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමටත් දීර්ඝායුෂ ලබන්නටත් මෙයින් ප්‍රාර්ථනා කරන අතර, පූජනීය දේශකයාණන් වහන්සේට මෙවන් වූ ශාසනික මෙහෙවරක් නිදුක් නිරෝගීව දීර්ඝ කාලයක් සිදු කරන්නට ශක්තිය ලබන්නත් ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්නත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපිටත් ආශිර්වාද කරමින් බෞද්ධ නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයටත්, ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් රෝදු බියෙන් තොරව නිදුක් නිරෝගීව කල් ගෙවන්නට මේ උතුම් කුසල ධර්මයේ ආශිර්වාදයත්, තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදීනුත්, ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්කමේ දායකත්වයේ දරණු ලැබූ චතුර නිරංජන මහත්මා නානායක්කාර මහත්මා විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම මව්පියන් ඇතුළුව රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනය උදා වේවා. එතුමා විසින් කළ උතුම් ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන් මුදුන්පත් වේවා. අවසානයේ සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක, ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උතුම් ධර්ම දානානිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිඤාතේ සමිජ්ජතු.